අයිබෝවන්. මේ අගෝස්තු මාසේ කියන්නේ ලංකාවේ යම්කිසි සංස්කෘතික උත්සවශ්‍රීයක් පවතින මොහොතක්. සාමාන්‍ය හැම අවුරුද්දෙම මෙහෙමයි. විශේෂයෙන්ම දේ තමයි මේ සංස්කෘතික අංගයක් ලෝකෙත් ගරුත්වයට පාත්‍ර වෙනවා නම් ඒත් මේ අගෝස්තු මාසෙම තමයි. ඔබ දන්නවා මේ අපි මොකද මේ කියන්නේ කියලා. දළදා පෙරහැර. ඇසළ මාසයත් එක්ක මේ දළදා පෙරහැරට හිමි වෙන්නේ මේ රටේ සුවිශේෂී ස්ථානයක්. ඒක සුවිශේෂී ස්ථානයක් කියනට වැඩිය යම්කිසි සංස්කෘතිකාංග මිශ්‍ර වෙච්ච ඒ වගේමයි ඒ සංස්කෘතියට අනුපාත වන යම්කිසි ආගමික ඇදහිල්ලක් මේ සමයට අන්තර්ගතයි. දළදා පෙරහැර කියන්නේ අපි එහෙම දකින විචිත්‍රවත් සංස්කෘතික උත්සවයක්. අමර කල්ලුත් කියෝ වගේ මේ දළදා පෙරහැර කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි. ලෝකේ බොහෝ දෙනා නර්මන්නට එක්වෙන ඒ වගේමයි මේ පිටිපසේ තියෙන බොහෝ අලංකාර සංස්කෘතිකාංග ගැන විශේෂයෙන් කතාබහ කරන දෙයක්. ඒ නිසා අපි තීරණය කරා දළදා පෙරහැර සංස්කෘතිය සහ මේ ජන ඇදහිල්ල ගැන යම් විශේෂිත දෙයක් ඔබට හිතන්න ගෙනෙන්න. තියේ සඳහා අද විද්වත් දෙපළකට අපි ආරාධනා කරා. මුලින්ම ආචාර්ය ධර්මරත්න හේර බොහොම ගෞරවයෙන් පිළිගන්නවා චරණමැදිරිට අයිබෝවන්. ඒ වගේමයි මහාචාර්ය නිලන්ත දිසානායක, එතුමා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යනාංශයේ අංශාධිපතිතුමා අයිබෝවන්. ඉතින් මේ දළදාව ගැන සුවිශේෂී කතාබහක් වෙන්නට නියමිත වෙලාවේ ඔබට මම මතක් කරා වගේ අපි පෙරහැරක් ගන්නේ මොන විදිහටද? අපේ හිතේ තැන්පත් වෙලා තියෙන විදිහම නෙමෙයි මේ පෙරහැරට අදාළ යම්කිසි පසුබිමක්, සුවිශේෂී පසුබිමක් අනිවාර්යම තියෙනවා. මොකද අපි දන්නවා ලංකාවේ සංස්කෘතිය කියන එක විචිත්‍රවත්. ඒ විචිත්‍රවත් කියන ඒ අදහස හරි විවිධයි කියන එක. එහෙම කාලෙක දන්ත ධාතුවත් එක්ක මේ පෙරහැරක් ගැට ගැහෙන්නේ කොහොමද? අපි හිතනවා සුවිශේෂී තත්ත්වයක් නැති කියලා. මං හැරෙනවා ආචාර්ය ධර්මරත්න හේරත් මෙතුමා ළඟට. දැන් අපි දළදාව ගැන අනන්තවත් අහලා තියෙනවා ආචාර්යතුමා. අපි ඉතිහාස පොත්වල, ආගමික කතන්දරවල එහෙම තත්ත්වයක් ඇතුලේ දළදාව වෙනුවෙන් පෙරහැර පවත්වන්නත් සුවිශේෂී ඉතිහාසයක් ඇති. අපි මහනුවර දළදා පෙරහැර ගැන කතා කරන කලින් මේ දළදාව වෙනුවෙන් පෙරහැර පවත්වපු ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවොත් සෑහෙන වටිනයක් වේවි කියලා මට හිතෙනවා. මෙතන ශිලාල් දළදාව ලංකාවට වැඩමවාගෙන එන්නේ ක්‍රිස්තු වර්ෂ 400 සියවසේ කීර්තිමාන් රජුරන්ගේ කාලයේදී. ඒ දළදා වැඩමවාගෙන එන දළදා වැඩමවාගෙන එහෙම ගැන විශේෂයෙන්ම පොළොන්නරුව කාලයේදී රචිත දාඨා වංශය කියන ග්‍රන්ථයේත්, ඊට පස්සේ 14 සියවසේ රචිත දළදා සිරිත කියන ග්‍රන්ථයේත්, තොර ඊට ඒ කාලෙම ලියවිච්ච දළදා පූජාවලිය කියන ග්‍රන්ථයේත්, තවත් වංශ කතාවේ නොයෙක් තැන්වලත් විශේෂයෙන් මහාවංශයේ නොයෙකුත් තැන්වලත් දළදාව ගැන සඳහන් වෙනවා. නමුත් දැන් ඔය පෙරහැර ගැන ශෙනල් මේ කතා කරපු නිසා මුලින්ම අපිට මුලින්ම දළදාව ගැන පෙරහැරක් ගැන අහන්න හම් වෙන්නේ දළදාව ලංකාවට ගෙනාපු අලුතමයි. මොකද දළදාව ගෙනීමේ විශේෂ දේ තමයි දළදාව ගෙනල්ලා බාර දෙන්නේ අභයගිරි විහාරයට සම්බන්ධ භික්ෂු පිරිසකට. ඒ සම්බන්ධයේ ඇතිවෙච්චි කාරණාව ගැන ඉතිහාසයේ නොයෙකුත් විස්තර තිබෙනවා. විශේෂයෙන් කිත්තිසිරි මේඝවර්ණ රජුරන්ගේ පියා වූ මහසෙන් රජුරන්ගේ කාලෙදී දළදාව ගෙන්නන්නට ඉන්දියාවේ කාලිංගනපුරේ රජ කෙනෙක් සමග සම්බන්ධකම් පැවැත්වූ අය, ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දළදාව හම්බුනේ මේ ලංකාවට කියන කතාව තමයි අපි අහලා තියෙන කතාව. ඒකට විශේෂ වැදගත්කමක් වෙන්නේ දළදාව ගෙනල්ලා පළමුවෙන්ම තැන්පත් කරන්නේ විහාරයකට නෙවෙයි රජමාලිගාවේ.
අන්තිමට රජුරෝ මේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ විමසනවා අපි මේ දළදාවට කොහොමද මේ පුද පූජා කරන්න කියලා හිටන්. ඒ පුද පූජා කිරීම ගැන මේ සාකච්ඡාවෙන් පස්සේ දහටා වංශය කියනවා රජුරෝ වැඩපිළිවෙලක් සකස් කරාය කියලා අවුරුද්දකට සැරයක් රජමාලිගාවේ ඉඳලා අභයගිරි විහාරයට දළදාව පෙරහැරින් අරගෙන ගිහිල්ලා ඒ එතන මේ උත්සවයක් පවත්වලා ඒ දළදා ප්‍රදර්ශනයක් කරලා මහජනතාවට දළදා වහන්සේ බලා ගන්නට මේ ඉඩකට සලස්සන්නට ඕනේ කියලා. ඔතෙන්දී තමයි මේ දැන් පෙරහැරක් ගැන කතා කරනකොට දැන් අපිට විශේෂයෙන් මේ දහටා වංශය කියනවා පාලියේ මහා ජනකායක් මේකට එකතු වුණා. රජුරුව මේ දළදා වහන්සේ අභයගිරියට වැඩමෙව්වේ මහතියා පරිසාය සද්ධීන් කියලා බොහෝ මිනිස්සු එක්ක. එතකොට දළදා සිරිත ඒක සිංහලෙන් කියනවා. ඒ වගේම විශාල පිරිසක් එක්ක තමයි අරංගියේ. රජුරුව ලක්ෂ නමයක් කහවණු ලක්ෂ නමයක් වියදම් කරලා තියෙනවා මේ පෙරහැරට. ඒකල්ලා ඒ විතරක් නෙවෙයි රජුරුව ලේඛනගත කරලා තියෙනවා වාර්ෂිකව මේ උත්සවය කරන්නට ඕනේ කියලා. එතකොට දැන් ඔය දැන් අර අපි පස්සේ කාලෙදී අපි දකින්නේ ඇතෙක් දළදා වහන්සේ මේ වැඩමවන එකනේ. නමුත් මේ කිසිසිරිමේයගන් රජුරුවන්ගේ කාලෙදී රජමාලිගාවේ ඉඳලා අභයගිරියට දළදා වහන්සේ වැඩමවලා තියෙන්නේ සුදු අශ්වයෝ යොදපු රථයක. ඒ විදිහට තමයි මේ පෙරහැර සංස්කෘතිය පටන්නේ. ඒ දළදා වහන්සේ වැඩමවනකොට ඒ වැඩමවපු මාර්ගය සරසපු හැටි ඒවා සම්පූර්ණයෙන් විස්තර සහිතව සඳහන් වෙනවා. ඔයින් පස්සේ අපිට ඔය හතරවෙනි සියවසේ සියවසකට පස්සේ අපිට ලැබෙනවා චීන ජාතික ෆාහියන් කියන භික්ෂූන් වහන්සේගේ වාර්තාව. උන්වහන්සේ පස්සෙනි සියවසේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ මහානාම කියන රජුරුව ලංකාවේ හිටපු කාලෙදී. ඒ කාලෙදී වෙච්චි තිබුණු දළදා උත්සවයක් ගැන උන්වහන්සේ උන්වහන්සේගේ වාර්තාවේ සඳහන් කරනවා. දැන් මේ වාර්තාවට අනුව පෙරහැර පවත්වන්න දවස් 10කට ඉස්සෙල්ලා රජුරෝ එක මේ හොඳ කටහඬක් තියෙන පුරුෂයෙකු මේ යොදා ගන්නවා මේ දළදා පෙරහැර පැවැත්වීම ගැන ජනතාවට දැනුම් දෙන්න. ඊළඟට මේ පුරුෂයා හොඳට මේ සැරසිලා මේ මහා ජනතාවට මේ දැන් අපි ඉස්සරහ අනබේර ගන්න ක්‍රමයක් තිබුණනේ අපේ රටේ. ඒ වගේ පිළිවෙලකට මේ රට මේ වීදි පුරා යන ගමන් කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ දළදා දවස් 10කට පස්සේ ප්‍රදර්ශනය කරනවා පෙරහැරේ ගේනවා. ඒ නිසා ඒකට ජනතාව ලෑස්ති වෙන්නේ කියලා ජනතාවට දැනුම් දෙනවා. ඉතින් ඒ අතරේ මේ ඒ පෙරහැර ගෙන ගිය මාර්ගය ගැන ෆාහියන් මේ විස්තර කරනවා. ඒ විස්තරේ මේ එක එක ජාතිය තොරන් එතකොට පුන් කලස් ඒවා ඔක්කොම පාරේ නවත්තලා තියෙනවා. පාරේ සුදු වැලි අතුරලා එතකොට ලස්සනට පාර හරිගස්සලා. ඒ විතරක් නෙවෙයි පාරේ දෙපැත්තේ බුදුරජාණන් වහන්සේගේ මේ ජාතක 500ක් තිබුණු චිත්‍ර ඒ චිත්‍රත් මේ එක එක තැන්වල මේ පෙන්වන්නට දිගටම හරිගස්සලා තියෙනවා කියලා. ඒ විදිහේ උත්සවයක් තමයි මේ අපි දකින්නේ ෆාහියන්ගේ කාලෙදී. දැන් ෆාහියන්ගෙන් පස්සේ අපිට දළදා පෙරහැර ගැන ඊළඟට විශේෂ විස්තරයක් යම් වෙන්නේ නැහැ. නමුත් රජවරු දෙන්නෙක්ගේ කාලෙදී එක්කෙනෙක් පළවෙනි පරාක්‍රමබාහු රජුරෝ පොළොන්නරුවේ, අනිත් කෙනා
දඹදෙනියේ දෙවන පරාක්‍රමබාහු රජුණයි කාලේදී. ඒ අය මේ වාර්ෂික දළදා පෙරහැරක් ගැන නෙවෙයි කියන්නේ. නමුත් දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වු උත්සවවලදී දළදා වහන්සේ වැඩමවපු ආකාරය, ප්‍රදර්ශනයට මණ්ඩපයක තියලා ප්‍රදර්ශනය කරපු ආකාරය, ඒකට සකස් කරලා තිබුණු රැකවල්, එතකොට කොහොමද මේ ඒ වැඩ පිළිවෙල සකස් කරේ කියලා, ආරක්ෂාව කරේ කොහොමද, විශේෂයෙන් දෙවැනි පරාක්‍රමබාහුගේ කාලෙදී ඒ කාලේ මහා නියඟයක් ඇති වෙලා තියෙනවා රටේ. ඒ නියඟේ ඇති වුණාට පස්සේ රජ්ජුරුවෝ කියලා තියෙනවා, මම මේ දළන වහන්සේ ප්‍රදර්ශනය කරනවායි කියලා දළදා වහන්සේට උත්සවයක් පවත්වලා ප්‍රදර්ශනයක් කරනවා. ඒ ප්‍රදර්ශනයේට මහ විශාල වර්ෂාවක් වැහැලා මේ ඒ රට සම්පූර්ණයෙන් සශ්‍රීක වුණා කියලා කියනවා. අනිත් එක පළවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ගැන කියනකොට තියෙනවා, දළදා වහන්සේ වැඩමවාගෙන යන පෙරහැර යනකොට මහ විශාල වැස්සක් වහින්න ලෑස්ති වුණාලු. ඒ වැස්ස වහින්න ලෑස්ති වෙනවා දැකලා ඇමතිවරු රජ්ජුරුවන්ට කිව්වා, අපේ උත්සවය දැන් කොහොමද කරන්නේ රජතුමනි, මේ මහ විශාල වැස්සක් වහින්න එන්නේ. රජ්ජුරුවෝ කියලා දෙනවා, කිසි කෙනෙකුට කිසි දෙයකට බය වෙන්න එපා, මේ වැස්සෙන් අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ, අපේ වැඩපිළිවෙල දිගටම ගෙනියන්න පුළුවන්. හරියට මේ වංශ කතාව කියනවා, මහ විශාල වැස්සක් වැස්සලු, හැබැයි අර දළදා වහන්සේ වැඩමවපු මාවතටවත් වැහි බින්දුවක් වැටුන්නේ නැහැ. ඒවා අතෑරලා තමයි වැහැලා තියෙන්නේ. ඊළඟට අපිට හම් වෙනවා 14 වෙනි සියවසේ දළදා සිරිත කියනවා, මේ නියාමන දළදා සිරිතේ සඳහන් කරන්නේ දළදා මේ ප්‍රදර්ශන, දළදා වැඩමවීම, පෙරහැරවල් කිරීම ආදී සියලුම දේවල් ගැන එක් එක් නියාමන තියෙනවා. ඒ නියාමනවල නියාමන 14ක් තියෙනවා. නියාමන 16 ඉඳලා 29 වෙනකන් නියාමන 14ක් තියෙනවා. දළදා පෙරහැරක් පවත්වන්නේ කොහොමද කියලා. එතෙන්දී අපිට දැන් අර කිතිසිරි මේක රජුරන්ගේ කාලෙදී සුදු වශ්‍යව යොදපු මේ දළදා පෙරහැරක් ගැන අපි ඇහුවට, දළදා සිරිත කියනවා, සුබ ලැකුණෙන් යුත් මනා ඇතෙකු පාවිච්චි කරන්න ඕන දළදා කරඬුව ගෙනියන මේ රථය අදින්න කියලා. එතකොට ඒකට සහභාගී වුණු අය කවුද, මේ මාර්ගයේ සැරසුවේ කොහොමද, පුද පූජා කළේ කොහොමද, දළදා වහන්සේ මේ මාලිගාවෙන් එළියට වැඩමෙවෙ කොහොමද, පෙරහැර පවත්වලා ඉවර වෙලා ඊළඟට ප්‍රදර්ශනය කරේ කොහොමද, දළදා මැදුර ඇතුල් වෙන්න පුළුවන් කාටද, එක එක්කෙනාට යන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද, ඒ සියල්ල ගැන දළදා සිරිත විස්තර කරනවා. දැන් ඔය ටිකෙන් පස්සේ තමයි අපි ඊළඟට එනවා. තව හොඳ විස්තරයක් තියෙනවා 1817 බ්‍රිතාන්‍යෙන් ලංකාව අල්ලගත්තට පස්සේ, උඩරට අල්ලගත්තට පස්සේ දළදා පෙරහැර පවත්වනවා 1817 අගෝස්තු මාසේ. ඒ අගෝස්තු මාසේ පවත්වපු පෙරහැර ගැන 1817 සැප්තැම්බර් මාසේ ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ සටහන් කළා තියෙන ඒ පෙරහැර ගැන විස්තරය ලියලා තියෙන්නේ මිල්ලෑව කියන වෙල්ලස්සේ ඒ කාලේ හිටපු දිසාවේ. ඒ දිසාවේ විස්තර කරන දළදා පෙරහැර අපි සමහර පස්සේ කතා කරමු විස්තර සහිතව. ඒ පෙරහැර ඇත්තටම දැන් තියෙන පෙරහැර වගේම ඒකට බොහෝ දුරට සමාන දේවල්, ඒකේ වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රධාන සංයුතිය ඒ පෙරහැරත් දැන් තියෙන පෙරහැර වගේම සමාන එකක්. අපි මේ ඉතිහාසය පිරික්සගෙන තමයි මේ ආවේ. මොකද මේ ඉතිහාසයේ ඇතුළෙම තමයි අපිට මේ සංස්කෘතිද බැඳිච්ච අංග හමු වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ රටේ සංස්කෘතිය ඇතුලේ මාචාර්තුමා, මේ විශේෂයෙන්ම මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අර මොන වගේ බරක්ද මේ මහනුවර දළදා පෙරහැරට හිමි වෙන්නේ? ආචාර්ය
ධර්මරත්න හේරත් මැත්තුමා විස්තර කළා දළදා ඉතිහාසයේ පිළිබඳව. එතකොට එතුමා නැවැත්වීමේ ඓතිහාසිකත්වය ගෙනල්ලා නුවර යුගයේ. එතකොට ශෙනල් මහනුවර යුගයේ අපි දකින අද දළදා පෙරහැර එක පැත්තකින් ඓතිහාසික වශයෙන් ගත්තොත් අනුරාධපුර පොළොන්නරු යුගයන් වල තිබිච්ච සංස්කෘතිකාංග වගේම ඒ වගේම 1815 ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගත්තට පස්සේ සිද්ධ වෙන දළදා භාරකාරීත්වය පිළිබඳ වෙනස්කණුත් එක්කම සහ වර්තමාන වෙනකොට විශේෂයෙන් 19 සහ 20 සියවස්වල ඇතිවෙච්ච යම් යම් සමාජ වෙනස් වීම් එක්ක අපේ පෙරහැර සංස්කෘතියට නවාංග එකතු වෙලා තියෙනවා. ඇත්තටම අපි ගත්තොත් මේ දළදා පෙරහැරත් එක්ක නියෝජනය වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන, සමාජීය සහ කලාත්මක නැත්තම් කලා ශිල්පවල එකමුතුවක්. අපි ගත්තොත් දළදා වහන්සේ ලංකාවට වැඩමුවාට පස්සේ දළදා වහන්සේ පිළිබඳව තියෙන ගෞරව බහුමානය දේශපාලන ආඩ්‍යත්වයකට පත් වෙනවා. රජතුමා දළදා වහන්සේ සතු කරගත යුතුයි පාලනය තහවුරු කරගන්න. ඊට පස්සේ ඉඳලා අපිට පේනවා අපි මේ දළදා උත්සවයේ පිළිබඳව ලංකාවේ කරපු පරේෂණවලිනුත් කියනවා ඉන්දියානු සමාජයේ මේ තරම් මහත් අභිරුචියෙන් පවත්වපු දළදා උත්සව පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. දැන් මහාචාර්ය ඔලිව අබේනායක මහත්මයා කරපු පරේෂණයකදී එතුමා පැහැදිලිව කියනවා දළදා වහන්සේ වෙනුවෙන් කරන විචිත්‍රවත්ම පෙරහැර සංස්කෘතිය තියෙන්නේ ලංකාවේ කියලා. ඒතර මේකට එක හේතුවක් තමයි ගත්තට පස්සේ අපි ඉන්දියානු ආභාෂයක බුදු සමය තහවුරු කරගත්තට අපි මෙරටට අනන්‍ය වෙච්ච යම් යම් සාධකත් එක්ක අපි බුදුදහම අපිට අවශ්‍ය ආකාරයට අනුයෝජනය කරගෙන තියෙනවා. ඉන්දියානු සමාජෙත් ඇත්තටම මේ ආෂාඪ මාසය අපි කියන මේ ඇසළ මාසය සංස්කෘතික මංගල්‍යයක්. ලංකාවේ අපි අද දවසේ පවත්වන දළදා උත්සවය අපි එක්ක ඇසළ රන්දෝලි මහා පෙරහැර ඇසළ පුරපසළොස්වක පෝයෙන් හෝ නිකිණි පුරපසළොස්වක පෝයෙන් අවසන් කරන්න ඕන කියන අපි කිසියම් සංස්කෘතික එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පේනවා වර්තමානයේ වෙනකොට මේ පෙරහැර තුළ අතීතයේ තිබිච්ච ආභාෂයත් එක්ක දේශපාලන නියෝජනයක් තියෙනවා. ඒ වගේම අපේ සමාජයේ පොදු ජනයාගේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයත් එක්ක බද්ධ වෙච්ච ජීවන රටාවක් තමයි අපිට තිබුණේ. ඒ ජීවන රටාවේ යම් යම් අංගෝපාංග පෙරහැර තුළට එකතු කරලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොතින් අපිට පේනවා අපේ ප්‍රෞඩත්වය, වීරත්වය වගේ සංකල්ප මේ පෙරහැර තුළට එකතු කරලා තියෙනවා. ඒ වගේම අපේ අන්‍යෝන්‍ය සහයෝගයේ සාමූහිකත්වය මේ පෙරහැර තුළ නියෝජනය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපිට පේනවා අපේ හෙළ කලා ශිල්ප කලාකෘති රාශියක් මේ පෙරහැර තුළ අන්තර්ගත කරලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා නුවර යුගයේදී අපි මේ වර්තමානයේ අපි දකින දළදා පෙරහැර විශේෂයෙන්ම කීර්තිසි රාජසිංහ රාජ්‍ය අවදීදී අපේ සරණංකර සංඝරාජ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා මත දළදා පෙරහැරට එකතු කරනවා සිව්මහා දේවාලවල පෙරහැර. විශේෂයෙන් ගත්තොත් නාත දේවාලයේ පෙරහැර, විෂ්ණු දේවාලයේ පෙරහැර, කතරගම දේවාලයේ පෙරහැර, පත්තිනි දේවාලයේ පෙරහැර. එතකොට දළදා වහන්සේ වැඩමවාගෙන යන පෙරහැරේ අවසානයට එකතු කරලා තියෙනවා මේ සිව්මහා දේවාලවල පෙරහැර. එතකොට මේ දෙවියන් හා බැඳිච්ච විශ්වාස, පුදසිරිත්, ඒ වගේම අපේ සමහර විට අභිචාර විදි මේ පෙරහැර තුළ නියෝජනය වෙනවා. වර්තමානයේ ගත්තොතින් දළදා පෙරහැර තුළ ප්‍රධාන වශයෙන් අංග 40ක් 45ක විතර ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ එක එක අරගෙන අපි විමර්ශනය කරලා බැලුවොත් පෙරහැරේ අද දවසේ නම් මුලින්ම යන්නේ ආරක්ෂක රථයක්. මේක මේ එනවා කියලා කිසියම් සංනිවේදනයක් පෙරහැර වීථි සංචාරය කරනවා කියන අදහස ලබා දෙනවා. ඊට පස්සේ පෙරහැරේ ප්‍රමුඛ වශයෙන්ම යන පළවෙනි අංගයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කස කාර්යය. මේක එක පැත්තකින් අපිට පේනවා කස පිපරවීම සිද්ධ කරනවා අපි බොහොම පිළිගත් ජනප්‍රිය අදහස තමයි මේකෙන් පෙරහැර එනවා කියන සංනිවේදනයක් දෙනවා කියන එක. අපිට මේකේ භාවිත වෙච්ච කිසියම් දේශපාලන සංස්කෘතියකුත් නියෝජනය වෙනවා. ලංකාවේ අපේ පුරාණ රජවරු වීථි සංචාරය කරද්දී ඒ බව හඟවන්න මේ කස පාවිච්චි කරලා තියෙනවා. මේ කසය අපි සකස් කරගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය අරගෙන
අඩි 7ක් විතර දිග වෙනවා. ඒක කිසියම් ශිල්ප ක්‍රමයකට තියෙනවා සකස් කරන. එතකොට මේ කසය කරකැවීම මගින් එක පැත්තකින් පෙරහැර එනවා කියන සාම්ප්‍රදායික, දැන් අද නම් මේ sannivedana අපිට අලුත් ඉදිරියට දෙන්න පුළුවන්. ඒ sannivedanaya ලබා දෙනවා. ඒ වගේම කස කරකවන කසකරුවන් පෙරහැර බාධාවකින් තොරව වීථි සංචාරය කරගෙන යන්න අවශ්‍ය වපසරිය සකස් කර ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මේ පෙරහැර ඊළඟ අංගය තමයි ගිනි බෝල කරුවන්. අපි ගින්න පිළිබඳව ආසියානු සංස්කෘතිය තුළ සුවිශේෂ ගෞරවයක් තියෙනවා. ඒ වගේම මේ ගිනි බෝල කරකැවීම තුළ අපි විශ්වාස කරනවා එක පැත්තකින් රාත්‍රී වීථි සංචාරය කරනවා නම් මේකට ආලෝකය ලබා ගැනීම සරලම අදහස වෙන්න පුළුවන්. ඒ වුණාට මේ තුළ කිසියම් නියෝජනයක් වෙනවා විදුලිය පිළිබඳ සංකල්පය. අපේ සංස්කෘතිය තුළ අපි කෘෂිකර්මාන්තය පදනම් කරගත්ත ජීවනෝපායකට උරුමකම් කියපු ජාතියක්. ඒ නිසා එක පැත්තකින් මේ සංස්කෘතිය තුළ විදුලිය නියෝජනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා වැස්ස පිළිබඳ කිසියම් අදහසක්, වැස්ස ඉල්ලා සිටීමක් මේ දළදා පෙරහැර තුළින් බලාපොරොත්තු වෙනවා. ඒකට අපි කිව්වත් මේ දඹදෙනි යුගයේ තිබිච්ච දළදා පෙරහැර තුළ අපිට පේනවා අපේ හෙළ රජදරුවන් විශේෂයෙන්ම දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විවස්ථාපිතව දක්වලා තියෙනවා වැසි නොවස්නා කල මෙමා ලෙසින් දළදා පූජා කරනු ඉසා කියලා. කියන්නේ වැස්ස බලාපොරොත්තුවෙන් අපි දළදා පූජාව සිද්ධ කරලා තියෙනවා. ඒකට අපිට පේනවා මේ තුල එක පැත්තකින් අපේ ආර්ථික පැතිකඩ, ආර්ථික සංස්කෘතිය කිසියම් දුරකට මේ පෙරහැර තුල නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම මේ පෙරහැර තුල මුල් පෙළේ ගමන් කරන අංගයන් තුල අපිට පේනවා පොල්මල් නර්තනය. දැන් පහුගිය දළදා පෙරහැරෙත් මේක තිබුණා. ඇත්තටම පොල්මල ගත්තොත් අපේ ශාස්ත්‍රීයත්වයේ සංකේතය, වාසනාවේ සෞභාග්‍යයේ සංකේතය. ඒ නිසා මේ පෙරහැර තුළින් පණිවිඩයක් දෙනවා. ඒක පැත්තින් කලට වැසි ලැබිලා ජනයා සුඛිත මුදිත වෙලා සෞභාග්‍යයෙන් සතුටෙන් ප්‍රීතියෙන් ගත කර හැකි සමාජ ක්‍රමයක්, වපසරියක් මේ පිළිබඳ අදහසක් මේ පෙරහැර සංස්කෘතිය තුළ අන්තර්ගත අංග තුළින් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ ඇත්තටම මේ පෙරහැර සංස්කෘතිය හුදු ආගමික අභිලාෂයකින් පමණක්ම කරන පෙරහැරක් නෙමෙයි, අපේ සකලවිධ සමාජයේ ජන ජීවිතයේ අංශයන් නියෝජනය කරන ආකාරයක් දකින්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. අපි ගත්තොත් මේ පෙරහැර සංස්කෘතිය මේ පෙරහැර යංගයක් විදිහට අසිපැත් දරාගත්ත කණ්ඩායමක් ගමන් කරනවා. එතකොට යමෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මේ අසිපැත ඇයි පෙරහැර සංස්කෘතිය තුළ නියෝජනය වෙන්නේ කියලා. එක පැත්තකින් අපි ගත්තොත් අපේ වීරත්වය, අපේ ආරක්ෂාව, අපේ රණකාමීත්වය නේද මේ අසිපත තුළින් නියෝජනය කළ තුළ. මේක මේ කිසිවෙක් ඝාතනය කරන්න, හිංසා කරන්න කියන අදහස නෙමෙයි. ඒතර මේ පෙරහැර තුළ ඒ ගාම්භීරත්වය නියෝජනය කිරීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මේකට මේ පෙරහැර අංග තුළට අන්තර්ගත කරපු අපේ වාදන භාණ්ඩ ගත්තොත් අපි මේ හේවිසිවලදී තම්මැට්ටම්වලදී අපිට දකින්න ලැබෙනවා පන්තේරුව. අපි ගත්තොත් පන්තේරුව පුරාණ රාජකීයන් රජවරුන් අපිට ඉතිහාසයේ මූලාශ්‍රය තුළ හම්බ වෙනවා. කිසියම් යුද ජයග්‍රහණයක් කරාට පස්සේ ප්‍රීතිය වෙනුවෙන් වයපු වාද්‍ය භාණ්ඩයක්. ඒතර මේකත් අපි එකතු කරලා තියෙනවා. එතකොට අපි අර කිව්වා වගේ ඇත්තටම මේ පෙරහැර සංස්කෘතිය තුළ අපි එක පැත්තකට නෙමෙයි සමාජයේ සමස්ත දිශානතියකටම කරන ආමන්ත්‍රණයක්. ඒ කාරණා උපකරේ වෙන මොකක්වත් නෙමෙයි. සංස්කෘතික හා සංස්කෘතික අංග කියන එකේ බොහෝ වෙලාවට සමස්ත ජනයා නිරූපණය කිරීමේ අභිලාෂයක් ඓතිහාසිකවම ඇවිල්ලා තියෙනවා. ඒකයි මාචාර්යතුමා ඒ දිගින් දිගටම විස්තර කරේ. මේ සම්බන්ධයෙන් අපි තවත් විග්‍රහ කරන්නට යන්න ඕනේ. අපි ඊට කලින් කෙටි විරාමයකට යමු. දළදා පෙරහැර කියන්නේ සංස්කෘතියම තමයි. නමුත් මේකට තිබෙන ජාතික අභිලාෂයක්. ඒ ගැන තමයි අපි විරාමයට යන්න කලින් ඔබ වෙතට ප්‍රක්ෂේපණය කර කර හිටියේ. නමුත් මේ රටේ ජනයා විශේෂයෙන්ම අර ජාතික අභිලාෂයක් ගැන කතා කරද්දී මේ රටේ ජනයා සහ ඔවුන්ගේ දායකත්වය ඉතාම සුවිශේෂී විදිහට මේ පෙරහැරට දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ දායකත්වය හින්දම අපිට බොහෝ වෙලාවට ඉතිහාසයක් හින්දම අපිට බොහෝ වෙලාවට මෙතන යම්කිසි ඇදහිල්ලක් ඇති කියලා යම් විශ්වාසයකට එන්න පුළුවන්. යම්කිසි
පුද්ගලයෙක්ට ඇදහිල්ලක් තියෙන පුළුවන් දළදා වහන්සේ සහ ඒ පෙරහැර කියන සංස්කෘතිකාංගේ එක්ක. අපි පොඩ්ඩක් විමසලා බලමු ආචාර්ය ධර්මරත්න හේරත් ඉන්න හින්දා මෙතනම. දැන් මේ ඇදහිල්ලක් කියන එකක් පෙරහැරත් එක්ක මිනිස්සු හදාගෙන ඉන්නවනේ. අපි දන්නවා අපිට ආගමික ඇදහිලි තියෙනවා. පෙරහැරත් එක්ක අපේ ජනතාව මොකක් හරි ඇදහිල්ලක් තබාගෙන තියෙනවද මේ ඉතිහාසය පුරාම? මම පරීක්ෂාවෙන් බලනවා නම් පෙරහැරේ දැන් ඔය මහනුවර යුගයේ හා ඊට පසුව තියෙන පෙරහැරත් ඊට පෙරහැර ඊට කලින් තිබුණ පෙරහැරවලුත් මේ ගැන බලනකොට මුලින් අපි දකින්නේ මේ බොහොම පැහැදිලිවම බුදුන් වහන්සේ වන්දනා කිරීමේ මේ පිළිවෙතක් තමයි දළදා පෙරහැරෙන් කෙරුණේ. මොකද බුදුන් වහන්සේගේ දන්ත ධාතුව කියන්නේ බුදුන් වහන්සේ වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධය ආශ්‍රය කරපු, එහෙම නැත්නම් ඒට ආශ්‍රය කරගත්ත දෙයක් හැටියට තමයි දන්ත ධාතුන් වහන්සේ බෞද්ධයෝ සලකන්නේ. මොකද දැන් අපි ලංකාවට ගෙනාපු නොයෙකුත් ශාරීරික ධාතු, ඒ වගේම පාරිභෝගික ධාතු ගැන බැලුවොත් එහෙම ලංකාවට ගෙනාපු ධාතුන් වහන්සේලා අතරින් වැඩියෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම්බන්ධ දේ තමයි දන්ත ධාතුන් වහන්සේ. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේ ලංකාවට ගෙනාපු මුල් අවධියේ ඉඳලම විශේෂ සැලකිල්ලක් තිබුණා මේ ධාතුන් වහන්සේට විශේෂයෙන් පුද පූජා කරන්නට ඕනෑ කියලා. නමුත් අපිට අවාසනාවකට වගේ අපිට පොඩි ප්‍රශ්නයක් වෙනවා අනුරාධපුර යුගයේදී 4 සියවසේ ඉඳලා 11 සියවස දක්වා දන්ත ධාතුන් වහන්සේගේ ඉතිහාසය බලනකොට අපිට පෙනෙන්නේ දන්ත ධාතුන් වහන්සේට ඒ තරම් වැදගත් ස්ථානයක් වංශ කතාවේදී අපේ මහා වංශයේ ලියන කතෘවරු ඒ තරම් වැදගත් තැනක් දුන්නු බවක් අපිට පේන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි වංශ කතාව රචනා කරලා තියෙන්නේ මහා විහාරයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා. ඒ නිසා හැම වෙලාවෙම දළදා වහන්සේ ගැන වෙනත් විදිහකින් තමයි ඒ අය බැලුවේ, විශේෂයෙන්ම අභයගිරි විහාරයේ භාරයේ තිබුණු නිසා. ඒ විතරක් නෙවෙයි, දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ වගේ අටුවාචාරීන් වහන්සේලා දළදා වහන්සේ ගැන සැක කරනවා. මේ ඇත්තට මොකද දළදා වහන්සේ මොකද්ද මේ කියලා. ඒ වගේ සැක ඒගොල්ල පහල කරනවා. ඒ தත්ත්වය වෙනස් වෙනවා අනුරාධපුර රාජධානිය බිඳ වැටිලා විජයබාහු යටතේ පොළොන්නරුව රාජධානිය පටන් ගන්නකොට. එතෙන්දී දළදා වහන්සේගේ ක්‍රියාපිළිවෙලේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. චෝලාධිපත්‍යයට විරුද්ධව සිංහල ජනතාව එක්රැස් කිරීමේ විජයබාහුගේ කටයුත්තේ කර්තව්‍යයේදී මූලික වශයෙන් වැදගත් වෙලා තියෙනවා දළදා වහන්සේ ඒ රජතුමා සතුව තිබීම. ඒ නිසා දළදා වහන්සේ මහා ජනතාව එක්රැස් කිරීමේ, එක්සේසත් කිරීමේ එක්තරා අංගයක් බවට පත් වෙනවා. මේක වැදගත්කම තියෙන්නේ ඊ පස්සේ කාලෙදී මුළු ඉතිහාසය පුරාම පෙනෙන්නේ පොළොන්නරුවේ ඉඳලා දළදා වහන්සේ යම්කිසි කෙනෙකුට අයිති නැත්නම් එයාට ඒ රජ්ජුරුව සිංහාසනයට නියම උරුමකාරයෙක් නෙවෙයි කියලා. දැන් අපි දන්නවා විජයබාහුගේ පුත්‍රයා පළවෙනි වික්‍රමබාහු, එයාගේ පුතා දෙවන ගජබාහු, ඒ දෙන්නම අභිෂේක ලත් රජවරු නෙවෙයි. අපේ ඉතිහාසයේ බලාගෙන යනකොට, ඉතිහාසය පරීක්ෂා කරනකොට අපිට පේන කාරණාවක් තමයි
මේ අයට අභිෂේකේ ලබා ගන්නට බැරි වෙච්ච එකම හේතුව තමයි දළදා වහන්සේ ඒ දෙන්නා සතුව නොතිබීම. ඊළඟට පරාක්‍රමබාහු රජුරෝ රජරට රජ වෙලා ඉවරලා දළදා වහන්සේ ලබා ගැනීම සඳහා රුහුණට යුද්ධ ව්‍යාපාරයක් දියත් කරනවා. රුහුණේ පාලකයා වූ මානාභරණ ඔහුගේ මව සුගලා විසව ඒ අය සතුව දළදා තිබෙනවා. ඒ දැන් ඔය යුද්ධ ක්‍රියාවලිය වෙනකොට සමහර වෙලාවට මානාභරණට මේ රජරට මේ නායකයෝ කතා කරනවා ඇවිල්ලා රජකම බාර ගන්නට කියලා. ඔබතුමා ඒ කියන එකේ අනිත් පැත්ත මට හිතෙන විදිහට මම වැරදි නම් නිවැරදි කරන්න ආචාර්යතුමා, මේක එක මොහොතක යම්කිසි ආගමික විශ්වාසයක් මත මේ දළදා වහන්සේ පැවතුණත් මෑත කාලයේදී, ඒ කියන්නේ මේ ඊට පස්සේ වකවානුවේ වෙච්ච දේශපාලන පෙරළි එක්ක මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එහෙමද? ඇත්තටම දළදා වහන්සේගේ දේශපාලන භූමිකාව තමයි මේ අපේ දළදා ඉතිහාසයේ පුරාම දකින්නට තිබෙන ප්‍රධානම කාරණාව. ක්‍රිස්තු වර්ෂ 300 ඉඳලා 1000 වෙනකන් ඒ තරම් පැහැදිලිව පෙනුනේ නැහැ අපිට. නමුත් දළදා අනෙක් ධාතුන් වහන්සේලා වෙහෙර විහාරවල තැන්පත් කරලා ඒවා කරන අතරේදී අපි මතක තබා ගත යුතු කාරණාවක් තමයි දළදා වහන්සේ හැම වෙලාවෙම තිබුණේ රජුරෝ ළඟ. ඊළඟට පොළොන්නරුවට ආවට පස්සේ රජ මාලිගාවෙන් මේ දළදාව තියෙන්නේ. රජ මාලිගා පරිශ්‍රයේ තමයි දළදා තිබුණේ. එතන ඉඳලා පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, ඊළඟට නුවරත් දළදා මාලිගාව තියෙන්නේ රජ මාලිගාවට 400ක් 200ක් ඇතුළේ. ඒ පරිශ්‍රය ඒක තමයි දළදාවේ තියෙන අනන්‍යතාවය. දළදාව හැම වෙලාවෙම තිබුණේ රජුරුවන්ගේ රජමාලිගා පරිශ්‍රයේ. මොකද රජුරුවන්ට අවශ්‍ය කරලා තිබුණා තමන්ගේ භක්තිය බුදු සසුනේ ආරක්ෂකයා වශයෙන් තමා පෙනී හිටිනවායි කියන එක පෙන්වන්නට තිබුණු හොඳම සාධකයේ තමයි දළදා වහන්සේ තමන් සතුව තියා ගැනීම. එතනින් තව මතයක් උඩට එනවා නේද ආචාර්යතුමා? ඒ කියන්නේ මේ අර පොදුමහා ජනතාව මේ බුදුරජාණන් වහන්සේගේ අර ධර්මස්කන්ධය අර නිරූපණය කරන දළදා වහන්සේට ආයින්ද්‍රීයව බැඳෙනව වෙනුවට පාලකයා තමයි වැඩිපුර මේ දළදා වහන්සේත් එක්ක ආයින්ද්‍රීයව බැඳින්න උත්සාහ කළා තියෙන. එහෙම කිව්වොත් එතන වැරදිද? ඒක ඇත්තටම සිද්ධ වුණේ ඒකම තමයි. ඒකේ අනික් පැත්ත තමයි දළදා වහන්සේ සමග ආයින්ද්‍රීය වශයෙන් බැඳීමෙන් පාලකයාට ඕන කරලා තිබුණා තමන්ගේ බෞද්ධකම පෙන්වන්නට. මේ දැන් ඔය පොළොන්නරුවේ ඉඳලා අපිට අහන්න ලැබෙන රජවරු, නිස්සංක මල්ල වගේ රජවරු තමන්ගේ සෙල්ලිපිවල කියනවනේ ලංකාවේ රජවරු මේ රජෙක් වෙනවා නම් බෞද්ධයෙක් වෙන්න ඕන. නොබෝසතුන් නොරජවන්හයි කියලා සෙල්ලිපි ලියන්නේ. ඒ කියන්නේ රජ්ජුරුව නිකන් බෞද්ධයෙක් විතරක් නෙවෙයි බෝධිසත්වයෙක් වෙන්න ඕන. ඒ බෝධිසත්ව ඒ ආරෝපණය කරගැනීමට තමන් ළඟ තියාගන්නට වටින්න හොඳම දේ තමයි දළදා වහන්සේ. නමුත් අපි අමතක කරන්න නරකයි පොළොන්නරුවට එනකොට දළදා වහන්සේ පාත්‍රා ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා දෙනමම එකටයි එන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඉස්සල්ලා පාත්‍රා ධාතුව ලැබෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලෙදී. දේවානම්පියතිස්ස රජතුමා පාත්‍රා ධාතුව තමන්ගේ මාලිගාවේ තියාගත්තයි කියලා තියෙනවා. ධාමත්‍රිකාව එතකොට පාත්‍රා ධාතුවේ පාලනය තියෙන්නේ මහාවිහාරීය භික්ෂූන්. දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය තියෙන්නේ අභයගිරිහාරයේ භික්ෂූන්. නමුත් අනුරාධපුර රාජධානිය වැටුණාට පස්සේ මේ ධාතුන් වහන්සේලා දෙකම දෙනමම එකට එකතු වෙනවා. ඊට පස්සේ කුරුණෑගල 4 පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසයේදී දළදා පාත්‍රා ධාතුන් වහන්සේ තමයි එකට තියෙන්නේ.
නමුත් එතනින් එතනදී පාත්‍රා ධාතුන් වහන්සේ වෙන් වෙනවා. දැන් මං මගේ මේ පරිශන වලදී මම මේ පෙන්වන්නට උත්සාහ කරලා තියෙනවා දළදා වහන්සේ සමහන් පාත්‍රා ධාතුන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලා හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් මහනුවරට යවලා මහනුවර රාජධානියක් පටන් ගන්න ඒ විදිහට කියලා. එතෙක් දළදා පාත්‍රා ධාතුන් වහන්සේලා එකට තියෙන්නේ. නමුත් දේශපාලන වැදගත්කම ලංකාවේ රජවරුන්ට විතරක් නෙමෙයි තිබුණේ. ජාවක රජෙක් චන්ද්‍රභානු කියලා, චන්ද්රභානු කියලා රජෙක් ඇවිල්ලා දෙවෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ දළදා පාදා දෙව කියලා ඉල්ලනවා, නැත්තම් සටන් කරව, නැත්තම් රාජ්‍ය දෙව දළදා පාදා දෙව, නැත්තම් සටන් කරව කියලා. ඒ වගේ තමයි කරන්නේ. ඊළඟට පාණ්ඩ්‍ය දේශයේ කුලශේකර රජුරුවන්ගේ ආර්ය චක්‍රවර්ති කියන සෙන්පතියෙක් ඇවිල්ලා දළදා වහන්සේ අරගෙන යනවා පාණ්ඩ්‍ය රටට. අන්තිමට ලංකාවේ ඊට පස්සේ රජ වෙච්ච තුන්වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ට සිද්ධ වෙනවා පාණ්ඩ්‍ය රටට ගිහිල්ලා ඒ රජුරුවොත් එක්ක හිත මිත්‍රකම් පවත්වලා දළදා වහන්සේ ආපහු අරන් එන. එතනින් ඒ දළදා වහන්සේගේ වැදගත්කම ඉවර අවසන් වෙන්නේ නැහැ. චීන උත්සාහ කරනවා මේ 14වෙනි සියවසේ 15වෙනි සියවසේ මුලදී චීන චෙන් හෝ කියන චීන අද්මිරාල්වරයා ලංකාවට ඇවිල්ලා දළදා වහන්සේ අල්ලගෙන යන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දිගටම ඉතිහාසයේ පුරාම අපි දකින්නේ දළදා වහන්සේගේ වැදගත්කම. නමුත් ඒ වැදගමත් එක්කම ඒ දේශපාලන වැදගත්කමත් එක්ක රජුරුවන්ගේ අනුග්‍රහය ලැබෙනකොට අපේ සංස්කෘතියේ එහෙම නැත්නම් අපේ දේශපාලනේ එක පිළිවෙතක් තමයි යම්කිසි රජෙක් අනුගමනය කරන පිළිවෙල තමයි මහජනතාවත් අනුගමනය කරන්නේ. හොඳ තැනකින් ඔබතුමා එක නැවතුවේ. මොකද දැන් මේ දේශපාලන ඔය හැලහැප්පීම කොතන තිබුණත් මහාචාර්යතුම අපේ ලංකාවේ ජනතාව අර කෘෂිකාර්මික දීපවෙතක් ගත කරපු අයනේ. එතකොට ඒක අද දක්වා එහෙමයි ලංකාව හඳුන්වන්නේම කෘෂිකාර්මික දීපවෙතක් ගත කරන ජනතාවක් හැටියට. ලංකාවේ වැඩිම නක්පවුල් යෙදෙන්නේත් මේ කෘෂිකර්මාන්තය. දැන් මෙහෙම කෘෂිකර්මාන්තයට බර ජනකායක් මේ රටේ ඉනිද්දී ඔවුන් අනිවාර්යම බැඳෙන්නේ මේ පෙරහරත් එක්කනේ. ඔවුන්ට බැඳෙන්න තියෙන්නේ එපමණයි. මොකද මේ භාරකාරීත්වය ගැන දේශපාලන හැලහැප්පිලි එහෙම තියෙනකොට අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාවට අර ගැටෙන්න එකතු වෙන්න තියෙන තැන තමයි මේ පෙරහැර. දළදා පෙරහැරයි මේ කෘෂිකර්මය, කෘෂිකාර්මික ජනයාගේ එකතු වීම මොකක් හරි සහසම්බන්ධයක් තියෙනවද ඉතිහාසයේ? ඔව්, අපිට දැන් පැහැදිලිවම ඒකට මෙහෙම උත්තරයක් කිව්වොත් සෙනල්, ඔව්. දැන් දඹදෙනි යුගයේ පවත්වපු අපේ දළදා පෙරහැරවලදී පේනවා එහි මුඛ්‍ය අපේක්ෂාවන් බවට පත් වෙලා තියෙන්නේ අපේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අභිධානය අනුව වැසි නොවස්නා කල දළදා වහන්සේට පුද පූජා පවත්වලා මේ පෙරහැර මංගල්‍යය පවත්වලා පූජෝපහාර පවත්වලා වැස්ස ලබා ගන්න. ඒක එතුමා එහෙම සිතුවමනක් නෙමේ, විවස්ථාපිතව ලියලා දක්වලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ දළදා වහන්සේ වෙනුවෙන් කරන පූජෝපහාරවල එක ප්‍රමුඛ බලාපොරොත්තුවක් තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය වැස්ස සලසා ගැනීම. අපි ගත්තොත් අපි මේ දළදා වහන්සේ සම්බන්ධ පූජා සංස්කෘතිය තුළ ඒක එක දවසක් පවත්වපු උත්සවයක් නෙමෙයි. අපි ආචාර්යතුමත් කිව්වා පාහියන් හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂයේ ලංකාවට පැමිණිලා උන්වහන්සේ සියසින් දැක්ක දළදා උත්සවය ගැන සටහන් කරද්දී එම දේශාටන වාර්තාවේ තියෙනවා දින 90ක් මේ දළදා උත්සවය පවත්වපු බව. දින 90ක්. ඒ වගේම එහි දක්වලා තියෙනවා අවශේෂ වශයෙන් පොහොය දිනවලද දන්ටා පාය නැත්තම් දළදා මැදුර පොදු ජනයා සඳහා විවෘත කරලා තිබුණා කියලා. ඒතොර ඒ දවස්වලත් ගඳින් මලින් සුවඳින් පුද පූජා පවත්වලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මේ සුවිශාලතම දළදා පූජෝත්සවය පවත්වලා තියෙන්නේ අනුරාධපුර යුගයෙන් පස්සේ බව අපිට පේනවා. පොළොන්නර යුගයේදී පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ දළදා මේ උත්සවය දළදා වැඩන්වීම ගැන සඳහන් කරන අපේ මහාවංශ විවරණයේ දක්වනවා ඒ සඳහා පුරය, දෙව් පුරයක් වගේ පොළොන් දළදා වහන්සේ
වැඩමවාගෙන යන්න දෙව් පුරයක් වගේ සකස් කරලා තියෙනවා. ඒ වගේ මෙහි දජ්ජ පතාක, ඒ වගේම විබිධ කුඹෝ කුඹු තල් වගේ ශාක මේ රෝපණය කරලා, ඒ වගේම බිම සමතලා කරලා සුදු වැලි අතුරලා කිසියම් දුරකට අර දළදා වහන්සේට අවශ්‍ය එක පැත්තකින් රාජකීය ගෞරවය ලබා දෙමින්, එවගේම සුවිශේෂම කාර්ය තමයි මේ පෙරහැරට රජතුමා, ඇමතිවරු, ඒ වගේම රාජ මහේෂිකාවෝ, ඒ වගේම ප්‍රභූවරු සහ සාමාන්‍ය පොදු ජනයා. දැන් මහාවංශය කියන පැහැදිලිවම පොළොන්නරු පවත්වපු මේ දළදා පෙරහැරට ස්ත්‍රීන් පවා එකතුනා කියලා. ස්ත්‍රීන් පවා එකතුනා කියලා. එවැනිම දළදා ඊටත් වඩා අලංකාර දළදා පූජෝසයක් තමයි අපිට දඹදෙණී යුගයේ දකින්න ලැබෙන්නේ. දඹදෙණී දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා දළදා මාලිගය බෙලිගල තිබිච්ච දළදාව තමන්ගේ රාජකීය වාසභවනට වඩම්මලා තමන්ගේ ජාතභූමිය වෙච්ච ඉපදිච්ච ශ්‍රී වර්ධනපුරයට දළදා වහන්සේ වාර්ෂිකව වැඩමමින් කරපු පුද පූජා අර පොළොන්නරු යුගයේ මහාවංශය කියන පූජාවට වඩා මහත් උත්කර්ෂයෙන් කරපු පූජාවක් බව පේනවා. එහි කියනවා පැහැදිලියම එකස් බෙරයක වගේ බිම සමතලා කළා කියලා. සමතලා කළා, ඒ වගේම කිසියම් ධූරාවලියකුත් සකස් කරලා තියෙනවා. ඒ ධූරාවලිය තුළ ඝනවැසි කෙලින් භික්ෂූන් වහන්සේලා, ඒ වගේම දොරණෑකුල වැසියෙක් පිරිත් මේ දළදා වහන්සේ වීථි සංචාරය කරනකොට පිරිත් පැන් ඉහිමින් මග දෙපස ගෙහෙලා තියෙනවා. ඒ වගේම රාජ මහේෂිකාවෝ, රජවරු, සාමාන්‍ය ජනයා, හුදී ජනයා මේ පෙරහැරට එකතු වෙලා තියෙනවා. එතකොට අපිට මේක පේනවා එක පැත්තකින් රජතුමාගේ රාජකීය බලය, රාජකීය අනුහස නියෝජනය කරනවා වගේම පොදු ජනයා සමාජයේ හැම දෙනාම මේ දළදා පෙරහැරට, දළදා පූජෝත්සවයකට කිසියම් දුරට එකතු කර ගැනීමක් වෙලා තියෙනවා. එතකොට එහි අන්තර්ගත සංස්කෘතිකාංග තුළට මේ ශේත්‍ර හැම එකම කිසියම් දුරට නියෝජනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නියෝජනය තුළ ඇත්තටම ගත්තොත් වැස්ස, පොදු ජනයාගේ කෘෂිකාර්මික ජන ජීවිතය, වගේම මේ තුළින් එක පැත්තකින් අපි හිතනවා ඔවුන් හොඳ ධාර්මික විනෝදාස්වාදයක්. දැන් පොළවත් එක්ක බොහොම වෙහෙස මහන්සි වෙන ජනයාට මේ අවස්ථාව එක පැත්තකින් ප්‍රීති මංගල්‍යයක්. ඔබතුමා මේ ඉතාම හොඳ තැනකට ගෙනාවේ. ඔය ඔබතුමා කියපු වචන ටිකේම අර අදහසක් තියෙනවා. දැන් මේකේ භාරකාරීත්වය, දළදා වහන්සේගේ භාරකාරීත්වය අනිවාර්යයෙන්ම රජතුමා, රාජ්‍ය සතුයි. අර ඊට පස්සේ මේට ආවතේව කරන්න මේ සම්බන්ධයෙන් යම් කිසි සංවිධාන ශක්තියක් එකතු කරන්න භික්ෂුන් වහන්සේලා සහ අර ඉහළ ධූරාවලිය අයට යම්කිසි වගකීම් ටිකක් තිබ්බයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම බලපුවාම මේ දළදා පෙරහැර මේ දක්වා විකාශය වීමේ අර පදනමක් තියෙනව නේද මේ ධූරාවලිය සම්බන්ධයෙන්? ඔව්, පැහැදිලිවම දක්වතින් අපිට පේනවා වර්තමානයේ දළදා පූජා පෙරහැරට පවා මේ අපේ සාම්ප්‍රදායික ශිල්ප ශ්‍රේණි ධූරාවලිවල සහභාගිත්වයක් තියෙනවා. හැබැයි අද දළදා පෙරහැර ඊට වඩා විවෘත වෙලා තියෙනවා. අපි ගත්තොත් අර ධූරාවලියට වඩා සාම්ප්‍රදායිකව මේකේ ඇවිල්ලා මේ නර්තනය දක්වලා, හැබැයි ආවට ගියාට නටන්න බෑ, ඒ සඳහා හොඳ පුහුණුවක් තියෙන්න ඕන. ඒ සඳහා කිසියම් දුරට විවෘත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. හැබැයි අපිට පේනවා දැන් නුවර යුගයේ සිට බොහෝ දුරට අපිට පේනවා හේවිසිවලට, නයියන්ඩි නර්තනයට, එතකොට වෙස්වලට, තම්මැට්ටම්වලට ඒ සමහර ශිල්ප ශ්‍රේණි සහ පරම්පරා මේ වල දායකත්වය තුන. දැන් අද දක්වා අදටත් අපි දකිනවා නුවර යුගයේ පෙරහැරේ මාලගමුව පරම්පරාව, උඩවෙල පරම්පරාව, ඊට පස්සේ නුගවෙල පරම්පරාව වගේ විවිධ පරම්පරාවල අය කියනවා තමන් මේ සඳහා දායක වෙන්නේ පාරම්පරික උරුමයත් එක්ක කියලා. එහෙම එක පැත්තකින් ගත්තොත් එහෙම අවස්ථාවකුත් අපිට දළදා පෙරහැර තුළ දකින්න ලැබෙනවා. හැබැයි වර්තමානෙ ගත්තොත් ඊට අර තත්ත්වේ විවෘත වෙලා විවිධ කණ්ඩායම්වලට තමන්ගේ හැකියාව, දක්ෂතාවය මත සම්බන්ධ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපේ විශ්වවිද්‍යාලවල ඉන්න සමහර ආචාර්යවරුත් ගිහිල්ලා මේ පෙරහැරට සෞන්දර්ය පැත්තින් ආචාර්යවරු ගිහිල්ලා නර්තනය දක්වලා එනවා. සමහර විදේශීයවල ඉන්න බෞද්ධයොත් ඇවිල්ලා ඒ පේ වෙලා ඒ අවශ්‍ය ශක්්‍යතාවන් ප්‍රදර්ශනය කරලා දළදා පෙරහැරට සම්බන්ධ වෙනවා. ඒ තුළ අද විවෘත වෙලා තියෙනවා. හැබැයි අපිට පේනවා මේක මේ සම්බන්ධයෙන් ඇත්තටම විවස්ථාපිතව දළදා උත්සවයක් කරන්න ඕන කියන එක
අනුරාධපුර යුගයේ ඉඳලා අපි මේ සමාජයේ තහවුරු වෙච්ච දේ. ඒක පොළොන්නරුව, යාපහුව, ඊට පස්සේ ආවට පස්සේ කුරුණෑගල, දලදාසිරිත, ඊට පස්සේ ආවට පස්සේ වර්තමානයේ මහනුවර යුගයේ. මේ දැන් අපිට පේනවා රජවරු එක පැත්තකින් වාර්ෂිකව හෝ තමන්ගේ රාජ්‍ය කාලය තුළ දලදා ප්‍රදර්ශන පවත්වලා තියෙනවා. දැන් අවසානයේ අපිට පේන්නේ කීර්තිසී රාජසිංහ රජතුමාගේ ප්‍රදර්ශනයෙන් පස්සේ එහෙම රජ කෙනෙක් පත් කර මේ දලදා පෙරහැරක් කරන්න අවස්ථාව ලැබුණා නැහැ. ඒ අවස්ථාවලදී විවිධ පුද පූජා, විවිධ පෙරහැර, විවිධ සංස්කෘතික අංග එකතු කරලා තියෙනවා. වර්තමාන වෙනකොට අපිට වෙන දැන් සමහර අංග 1919 දැන් ඔය තම්මැට්ටම් මේ 19 පවා වාර්තා වුණා කියලා දලදා පෙරහැර සම්බන්ධයෙන් මාලිගාවේ ඉන්න සංස්කෘතික නිලධාරීතුමා වාර්තා මේ ලිපියක මම දැක්කා. සමහර ඒවා එතකොට 1919 අන්තර්ගත වෙලා. තව සමහර ඒවා සමහර විට ඊට පස්සේ 21 සතවර්ෂයේ සමහරද යම් යම් අංග එකතු වෙලා තියෙනවා. හැබැයි මේ මොන අංගයක් එකතු වුණත් අර දලදා පෙරහැරේ පවතින අභිමානයට, බුද්ධාලම්බන ප්‍රීතියට, අපේ සංස්කෘතික අනන්‍යතාව තුළ ඒක එකතු කරගන්න මහත් පරිශ්‍රමයක් දරපු බවක් තියෙනවා. ආචාර්යතුමා, දැන් මේ කාරණෙත් එක්ක මට දැන් ආයේ නැවත විමසන්න හිතෙනවා. මේ යම් යම් දැන් අනිවාර්යම උඩරට පළාත්වල රස්සාව මත පදනම් වෙන කුල දූරාවලියක් අනිවාර්යම තියෙනවා. දැන් අර කාර්යයට අදාළ දූරාවලියක් මහාචාර්යතුමා විස්තර කරා වගේ කුලයට අදාළ වෙනමම දූරාවලියක් තියෙනවද මේ පෙරහැර සම්බන්ධයෙන්? මම ඔබතුමාගේ මේ ශනාල් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම පොඩි කෑල්ලක් එකතු කරන්නම්. අපේ මහාචාර්යතුමා මේ විස්තර කරපු එකට තොරතුරු වලට අමතරව ඒක තමයි වැස්සත් එක්ක තිබී සම්බන්ධය. ඔය වැස්සත් එක්ක තියුණු සම්බන්ධයට මූලික හේතුව තමයි අපේ ශිෂ්ටාචාරය පටන් ගත්තේ රජරට. රජරට වියලි කලාපේ වැස්ස හා ජලය ආරක්ෂා කර ගැනීම තමයි රජවරුන් මේ වැස්ස ලබා ගැනීම හා ඒ ලැබෙන වැසි ජලය ආරක්ෂා කර ගැනීම තමයි රජවරුන්ගේ මූලික යුතුකම වුණේ ආරක්ෂාවට අමතර. මොකද හේතුව එතනින් තමයි මිනිස්සුන්ගේ යැපීම සිද්ධ වුණේ. ඒ යැපීම සිද්ධ කරන්නට අවශ්‍ය කරන වැස්ස ලබා ගැනීමට, වැස්ස ලබා දීමට පුළුවන්කම රජෙකුගේ අත්‍යවශ්‍ය සුදුසුකමක් වෙලා තිබුණා. ඒ නිසා තමයි අනුරාධපුර යුගයේදී අපි මුලින්දි දකිනවා වැසි නැතිකොට ලංකාවේ වහින් නැති වෙන කාලවලදී අපි දැකලා තියෙනවා. මේ වංශ කතාවේ අපිට විස්තර කරනවා ආනන්ද හාමුදුරුවන්ගේ පින් මේ ප්‍රතිමාවක් වැඩමමෙන් නගරේ පුරා අරගෙන ගිහිල්ලා පිරිත් කියමින් පිරිත් පැන් නිසිමින් නගරේ පුරා මේ අරගෙන ගියාය කියලා. මොකද ඒකෙන් බලාපොරොත්තු වුණේ අර විශාල මහනුවර තුන්බියක් ඇති වෙච්චලාවේ මේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කියලා කියනවනේ මේ වතුර වැස්ස ලබා ගැනීම සඳහා මේ පිරිත් කියමින් යන්නට කියලා. ඒට ඒ ක්‍රමය තමයි ලංකාවේ අනුගමනය කළේ. නමුත් අනුරාධපුර කාලයේදී අපිට වංශ කතාවේ කියන්නේ නැහැ ඒ විස්තරේ දළදා වංශේ වැසි ලබා ගැනීම සඳහා පාවිච්චි කළාය කියලා. නමුත් පොළොන්නරුවේ ඉඳලා දළදා වංශේ වැස්ස ලබා දීමේ ප්‍රධාන මේ බලයක් තිබෙන පූජ්‍ය වස්තුවක් හැටියට සැලකුණා. දැන් අර අපේ මහාචාර්යතුමා දළදා සිරිතේ එක නියාමනයක් සඳහන් කරා සිරිලක වැසි නොවස්නා කල මෙලෙස පූජා කළ යුතුව ඉසා කියලා. දැන් ඔය ඉසා කියන වචනය එන්නේ 10 සියවස්වල සෙල්ලිපිවල ලංකාවේ. දැන් දළදා සිරිත 14 සියවසේ ලියවුණාට අර තියෙන ඒ නියාමනය ඊට වැඩිය ගොඩක් පරණ එකක්. ඒකේ තේරෙන්නේ 10 සියවසේ විතර ඉඳලා මේක දිගටම මේ විදිහට සිද්ධ වෙලා තියෙන එක. දැන් ඔයට හොඳම උදාහරණය තමයි 1828 ලංකාවේ තිබිච්ච පෙරහැර හා දළදා ප්‍රදර්ශනය. දැන් මෙතුමා සඳහන් කරා
මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරන්ගේ කාලෙදී කරපු දළදා ප්‍රදර්ශනයක් ගැන. ඒ ප්‍රදර්ශනයට පස්සේ අවුරුදු 50කට පස්සේ තිබුණු ලොකුම ප්‍රදර්ශනයේ තමයි බාන් සාණ්ඩුකාරයාගේ කාලය. 1818 කැරැල්ලෙන් පස්සේ 1815 උඩරට අල්ලගත්තට පස්සේ ඉංග්‍රීසීන් ඔය දළදා පුදුසිරිත් ගැන ඒ තරම් උනන්දුවක් දැක්වුවේ නෑ. ඒ නිසා දළදා පෙරහැරවල් එහෙම පැවැත්වේ නෑ. අන්තිමට ලංකාවේ 1828 වෙනකොට බාන් සාණ්ඩුකාරයාගේ රාජ්‍ය කාලය වෙනකොට ලංකාවේ මහා නියඟයක් ඇති වුණා. වැස්ස නැතුව ඔක්කොම බන්න අස්වනු මේවලා පහළ වෙලා ගිහිල්ලා කෙත් අයවල් වේලිලා ගිහිල්ලා මිනිස්සුන්ට මහා කරදරයක් ආවා. අන්තිමට බාන් සාණ්ඩුකාරයා භික්ෂුන් වහන්සේලා හා මේ ප්‍රධානීන් කැඳවලා අහනවා මේකට මොකද කරන්න කියලා. ඊට පස්සේ අය කියනවා මේකට බොහොම සුළු දෙයක් කරන්න තියෙන්නේ, දළදා වහන්සේ එළියට වැඩමවන්න ඕන, එළියට වැඩමවලා අපි පෙරහැරක් කරමු කියලා. දළදා වහන්සේ අන්තිමට එළියට ගෙනල්ලා කරපු පෙරහැර පවත්වන්න පටන් ගත්ත වෙලාවෙලා වහින්න පටන් ගත්තා. වැස්ස වැහැලා අන්තිමට මිනිස්සුන්ට දළදා ප්‍රදර්ශනයෙන් බලන්න එන්න බැරි තැනට වහින්න පටන් ගත්තා. ඒකට අන්තිමට ඒක වාර්තාව කරපු ඉංග්‍රීසි ජාතිකයෝ, එතකොට සිංහල ජාතිකයෝ ඒ අය විස්තර කරනවා මේකට මහා පුදුමාකාර වර්ෂාවක් වැස්සේ කියලා. ඒක සම්බන්ධයෙන් දළදා වතුර කියලා කවිපොතකුත් ලියලා තියෙනවා. ඒ විස්තරය වලින් අපිට බොහොම පැහැදිලි වෙන්නේ දළදා වහන්සේ එළියට වැඩම වුණා නම් වැස්ස පටන් ගන්නවා කියලා. දැන් වුණත් පෙරහැර දැන් මං හිතන්නේ මේ වර්තමානයේදී වුණත් පෙරහැරේ අන්තිම දවල් පෙරහැර පවත්වන දවසට මල් වැස්සක් වහිනවා. මොකද ඒක අපි බොහොම පැහැදිලිව මේ අත්දැකලා තියෙන කාරණාවක්. දළදා වහන්සේ එළියට ඔය එක එක කාලවලදී ප්‍රදර්ශනවලදී එළියට වැඩමවපු හැම වෙලාවෙම වැස්ස වැහලා තියෙනවා. ඒ නිසා ඒකේ තියෙන ආශ්චර්යය තමයි දළදා වහන්සේ වැස්ස ලබා දීමට ශක්තියක් තියෙන පූජ්‍ය වස්තුවක් කියන එක. අපි මේ ඒ කාරණෙත් එක්ක විසඳගත්තේ වෙන මොකවත් නෙමෙයි, මේ දළදා පෙරහැරත් එක්ක ජලය වැස්ස කියන එක කොයි තරම් සමීපද කියන එක සංස්කෘතිකාංගයක් හැටියට කොච්චර වැදගත්ද. වැසි ප්‍රාර්ථනය වෙනුවෙන් පෙරහැරක් මත්තත්තන් දළදා වහන්සේ සම්බන්ධ වීම, ඒ කාරණේ පසක තියදී අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ අපි කතා කරන්න ගියතේ උඩරට කුල දූරාවරිය කොහොමද මේ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ කියන කාරණේ අපි විසඳගමු. විරාමයකට යන්න කලින් අපි මතක් කරා මේ උඩරට කුල දූරාවලිය කොතරම් සමීපද මේ පෙරහැරේ කර්තව්‍ය වෙනුවෙන් කියලා. මොකද රාජධානි කිහිපයක ඉතිහාසය පව කරගෙන එද්දී අපිට උඩරට හමු වෙන්නේ යම් නැවතුම් ස්ථානයක් හැටියට දළදා වහන්සේගේ. ඉන් මත්තට මේ පෙරහැරේ ඇතිවිච්ච ඒ වෙනස්කම් බොහෝ වෙලාවට කුල දූරාවලියට යම් සම්බන්ධයක් ඇති කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. මොකද උඩරට කුල දූරාවලිය යනු මේ රටේ ස්ථාපිත වෙච්ච එක්තරා ජනප්‍රිය දූරාවලියක්. අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් දළදා පෙරහැරටත් යම්කිසි සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන්. ආචාර්ය ධර්මරත්න හේරත් ඒ ගැන අපි මතයක් දක්වන්න හිටිය විරාමයට යන කලින්. ඇත්තටම මහනුවර යුගයේ දළදා පෙරහැර ගැන විමසිල්ලෙන් බලන කෙනෙකුට පෙනෙන පැහැදිලිව පෙනෙන කාරණාවක් තමයි මහනුවර උඩරට සමාජයේ තිබුණු කුල ක්‍රමය සම්පූර්ණයෙන්ම දළදා පෙරහැරේ විතරක් නෙවෙයි දළදා මාලිගාව තුලත් නියෝජනය වෙනවා කියන එක. දැන් මම මේ දළදා පෙරහැරෙන් මේ විස්තරේ පටන් ගන්නවා නම් ඔය මම අර ඉස්සලා සඳහන් කරපු
1817 මිල්ලෑව දිසාව වෙල්ලස්සේ දිසාව විස්තර කරන දළදා පෙරහැර පටන්ගන්නේ ඒක පෙරහැරේ සැකැස්ම ගැන විස්තර කරනවා. වෙල්ලස්සේ දිසා බොහොම පැහැදිලිව එයා කියනවා පළමුවෙන් එන්නේ ගජනායක නිලමේ. ගජනායක ඊළඟට කොඩිතුවක්කු නිලමේ, ඊළඟට හතරකෝර්ලේ දිසාව, හත්කෝර්ලේ දිසාව, ඌවේ, මාතලේ, ඊළඟට සබරගමුවේ, ඌව, වලපනේ, ඔය කට්ටිය මේ ඒ දිසාවල අයනවා. ඊළඟට දේවාලවල බස්නායක නිලමේ ලයනවා. ඊළඟට රජයේ එක එක දෙපාර්තමේන්තුවල මහලේකම් දෙපාර්තමේන්තුව, වඩනතුවක්කු දෙපාර්තමේන්තුව, අතපත්තු දෙපාර්තමේන්තුව, ඒ හැම එකේම උසස් නිල තලධරණ නිලධාරීන් යනවා ඒ අයගේ පිරිවරත් එක්ක. දැන් ඔය පෙරහැරේ තියෙන විස්තරයට දැන් අර අපේ මහාචාර්යතුමා සඳහන් කළා වගේ එක එක විදිහේ නැටුම් කාර්යෝ විතරක් නෙවෙයි 1817 පෙරහැරේ මිල්ලෑව සඳහන් කරනවා කාන්තාව දෙන්නෙක් කඹයක් උඩ නටමින් ගිය කාන්තාව දෙන්නෙකුත් හිටියයි කියලා. ඒ වගේ තොරතුරු මේ අලුත් තොරතුරු එනවා. 1828 පෙරහැර ගත්තොත් මේ පෙරහැරේ සැකැස්මයි, 1817 පෙරහැරේ සැකැස්මයි 1828 පෙරහැරේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඒ 1828 පෙරහැර ගැන කරන විස්තරයේදී අපි ඉතිහාසයේ ඉගෙන ගන්නකොට අපි කියන්නේ දෙවැනි එලිසබත් රජින ලංකාවට ආවට පස්සේ පවත්වපු පෙරහැරට විතරයි ඒ පෙරහැර දෙවැනි වෙන්නේ 1817 පෙරහැර. ඒ තරමට මොකද දෙවැනි එලිසබත් රජිනට කරපු පෙරහැරේ අලි ඇතුන් 141 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ පෙරහැරට දෙවැනි විතරයි අර පෙරහැර දෙවැනි වෙන්නේ. දැන් ওই දූරහාවලිය ගැන කියනකොට අපි දැන් මේ ওই පෙරහැරවල දෙකේදීම 17 පෙරහැරයි 1828 පෙරහැරයි දියවඩන නිලමේ යනවා. ඊළඟට දේවාලවල උඩරට පළාතේ තිබුණ හැම දේවාලයකම බස්නායක නිලමේ කෙනෙක් යනවා එයාගේ පිරිවරත් එක්ක. දැන් ඔතන උඩ අපි මේක සඳහන් කළ යුතුම කාරණාවක් වෙනවා. උඩරට දැන් ඔය උසස් නිලතල දරපු හැම කෙනෙක්ම ගොයිගම කුලය කියන එක. ගොයිගම කුලයට අයිති කට්ටිය තමයි ඒ නිලතලේ දරුවේ. දැන් අර විශේෂයෙන් ඔය දළදා මාලිගාවේ වුණත් අද වුණත් ඇතුල් කට්ටලේ නිලධාරී දැන් ඔය දැන් මේ පිට කට්ටලේට එන්නේ දේවඩ නිලමේම දේවඩ නිලමේ කාර්ය කරන රාළ ඒවැය කට්ටිය. ඊළඟට අර මේ දළදා වහන්සේට දානමාන පූජා කරන කට්ටිය ඔක්කොයි හැම කෙනාම ගොයිගම කුලේ කට්ටිය තමයි ඒකට යොදාන තියෙන්නේ. නමුත් ඒ ගොයිගම කුලේ කට්ටියට ඒ පූජා කිරීම සඳහා ඒගොල්ල කරන්නේ කවද ඒගොල්ලන්ගේ පූජාවක් නෙවෙයි කරන්නේ. ඒගොල්ල කරන්නේ වෙනත් අය සපයන දේවල් පූජා කිරීම බුදුරජාණන් වහන්සේට, දන්ත ධාතුන් වහන්සේට. ඒතකට ඒ සැපීමේදී එක එක කුලවල දැන් කුඹුරු වැඩ කරන්න ගොයිගම කට්ටි ඉන්නවා, සමහර වෙලාවට වෙනත් කුලවල කට්ටි ඉන්නවා, බෙර මේ වයන්න තියෙනවා නලදා පිමින්නට, ඊළඟට එක එක යකඩ බඩු හදන්න නොයෙකුත් විදිහේ දැන් මාලිගාවේ කටයුතු වලට අවශ්‍ය සියලුම දේවල් සපේීම සඳහා ඔය බෞද්ධයින්ට අමතර මුස්ලිමරුත් ඉඳලා තියෙනවා. වර හොරණෑව පිමින්නට එකට මුස්ලිමරුත් ඉඳලා තියෙනවා මේ දළදා මාලිගාවට. ඒ වගේ සම්පූර්ණයෙන් කුල ක්‍රමය සම්පූර්ණයෙන් උඩරට කුල ක්‍රමයේ නියෝජනය වෙච්ච එකක් තමයි. දැන් අනිත් එක දැන් පෙරහැර කියන එක මහනුවර යුගයේ පෙරහැර කියන එක ඇත්තටම එක්තරා විදිහක රාජ්‍ය
සංදර්ශනයක්. රජ්ජුරුවන්ට ඕනකරදී මිනිස්සුන්ට රජ්ජුරුවන්ගේ අවශ්‍යතාවයන් දෙකක් තිබුණා. එකක් තමයි රජ්ජුරුවන්ට අවශ්‍යකත්ව තිබුණා තමන්ගේ ළඟින් ඉන්න රජවාසලට ළඟින් ඉන්න නිලධාරීන් හා දුරබැහැර පළාත්වල ඉන්න ප්‍රභූන් හා නිලධාරීන් තමන්ට කොයිතරම් පක්ෂද කියලා දැනගන්න. එතකොට මේ අය පෙරහැරට අනිවාර්යයෙන්ම සහභාගි වෙලා තමන්ගේ පක්ෂපාතිත්වයේ රජුරවන්ට පෙන්වන අතරේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ තියෙන ගෞරවය පෙන්වනවා. ඒ දෙක එකතු වුණාම එතකොට එක පැත්තකින් මේක දැකපු ඒ ඉංග්‍රීසි ජාතිකයෝ ඒ ගාලේ ෆ්‍රීඩම් වාගේ ඉංග්‍රීසි ජාතිකයෝ කියනවා මේක ඇත්තටම ආගමික උත්සවයකටත් වඩා මේක දේශපාලන සංදර්ශනයක් කියලා. ඒක තමයි ඇත්තටම මූලික වශයෙන් මහනුවර යුගයේදී තිබුණේ දළදා වහන්සේට පුද පූජා කරන අතරේ තමන්ගේ රජුරුවන්ගේ ශක්තිය විශේෂයෙන් එයාගේ දේශපාලන බලය, එයාගේ ආර්ථික බලය, එයාගේ සමාජමය වශයෙන් තියෙන බලය ප්‍රදර්ශනය කරන ප්‍රධාන කාරණාවක් හැටියට තමයි දළදා පෙරහැර පැවතුනේ. මාචාර්යතුමා, දැන් මේ தත්ත්වය හරි සුවිශේෂී. දැන් මේ කුලය සහ ඒකත් එක්කම මේ සමාන්තර යන බලය කියන කාර්යයත් එක්ක ආචාර්යතුමා මේ බොහොම හරියට ලස්සනට ඒක සාධනය කළ පෙන්නවා. දැන් අනිවාර්යයෙන්ම දැන් මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් ඔබතුමාට පුළුවන් නම් කියන්න, දැන් ඒ වගේ වකවානුවක අපි මේ අද කතා කරන සමතැන් හෝ කාන්තා විමුක්තිය වගේ දේවල් ඒ වගේ වකවානුවක සමාජයක අර ඉල්ලීම් බවට පත්වෙලා තියෙන්නේ නැතුව ඇතිනේ. දැන් දළදා මාලිගාවේ මේ අදාළ පෙරහැරට කාන්තාවගේ නියෝජනය සහ හෝ කාන්තාවට නිශ්චිත රාජකාරි පවරලා තිබ්බද, එහෙම පවරලා තිබුණා නම්, එහෙම නියෝජනයක් තිබුණා නම් මේක මොන මට්ටමකින්ද වෙලා තිබුණේ? ශනල් මෙහෙමයි, දැන් අපි පොළොන්නර යුගයේදීත් අපි ඉස්සෙල්ල කිව්වේ කාන්තාව මේ සඳහා සම්බන්ධ වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දඹදෙනි යුගයේ යාපහුවේ පවත්වපු එකටත් දළදා පූජෝත්සවයන් වලටත් කාන්තාවන් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් රාජකීය මහේෂිකාවෝන්ගේ ඉඳලා සාමාන්‍ය අපිට පේනවා පොදු ජන කාන්තාව දක්වා සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ඇත්තම බුදුදහම කාන්තාව සම්බන්ධයෙන් දරපු සුභවාදී අදහස නිසා සමහර විට කාන්තාවට මෙහෙම මේ පෙරහැරට හෝ ආගමික කටයුතු වලට සම්බන්ධ වීම සඳහා අපිට පේන්නේ නැහැ බාධාවක් ඇති වෙච්ච බව. දැන් දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවාගෙන ඉන්නෙම හේමමාලා කුමරිය ගෝසීව රජතුමාගේ දියණිය නේද? ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන ඉන්නේ සංගමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ. ඒත් කාන්තාවක්. ඒතර අපිට පේන්නේ නැහැ අපේ මූලාශ්‍රය තුල කාන්තාවට මේ පෙරහැරට හෝ ආගමික කාර්යයන් සඳහා සම්බන්ධ වීමේ බාධාවක් පැවතුණා කියලා. දැන් නුවර යුගය ගත්තොත් අපේ ආචාර්යතුමා විශේෂයි, Hindu ආభాෂය ලාංකේය සමාජය තුළට බොහොම තදින් අවශෝෂණය වෙච්ච යුගයක්. Hindu සමාජය නැත්නම් Hindu ආගමික සම්ප්‍රදාය තුළ කාන්තාව සම්බන්ධයෙන් දක්වන අදහස මීට වඩා ටිකක් හාත්පසින්ම වෙනස්. ඒ වුණත් අපිට නුවර යුගයේ වුණත් අපිට පේනවා මේ පෙරහැර මංගල්‍ය සඳහා කාන්තාවට සම්බන්ධ වීම හෝ නැරඹීම පිළිබඳව බාධාවක් අපේ මූලාශ්‍රය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වර්තමානයේ වුණත් අපිට පේනවා කාන්තාවන් මේ නර්තන අංගවලට කිසියම් දුරකට දායක කර ගැනීමක් සිද්ධ කරනවා. ඒ නිසා අර බුදු සමය සමාජයේ කුල වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ අපි වර්තමානයේ කතා කරන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධයෙන් එහෙම බෙදීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පෙරහැර සම්බන්ධයෙන්ුත් අපිට පේනවා ඔවුන්ගේ මේ දායකත්වය සැපෙන්න ඇති. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපිට පේනවා කෝට්ටේ යුගයේ හා සම්බන්ධ සිද්ධිදාමයන් වලදී දළදා වහන්සේ සම්බන්ධ උරුමයේදී අපිට පේනවා ලංකාවේ ශ්‍රී මහා බෝධිය සම්බන්ධ වගේම විශේෂයෙන්ම කාන්තාව සුවිශේෂ කාර්යභාරයක්
සිද්ධ කරලා තියෙනවා. කාන්තාව දන්ත ධාතුන් වහන්සේ කෝටේ යුගයෙන් සීතාවකට වැඩමවද්දිත් ඒ සඳහා අවශ්‍ය සුවිශේෂ කාර්යභාරයක් කාන්තාව අතින් සිද්ධ වෙලා තියෙනවා. ලංකාවට වැඩමවද්දිත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ඓතිහාසික උරුමය තුළ මම හිතන්නේ කාන්තාව තවමත් දළඳ පෙරහැර තුළ අපේ පෙරහැර සංස්කෘතිය තුළ නියෝජනය වීමක් සිද්ධ වෙනවා. දැන් අපිට පේනවා මහනුවර යුගයේදී අපිට හින්දු ආභාෂයත් එක්ක නාගසිංහම් වගේ නර්තනයන් පෙරහැර සංස්කෘතියට එකතු වෙනවා. ඒ වගේම අපිට පේනවා 1000 දැන් අපි පෙරහැරේ දකින විචිත්‍රවත් මංගයක් වෙන වෙස් නැටුම අපේ මූලාශ්‍රවල කියන්නේ 1919 නර්තනයක් විදියට පෙරහැරට එකතු වෙලා තිබුණා කියලා. ඒ නිසා මගේ සීමාව තුළ මට කියන්න වෙන්නේ කාන්තාව සම්බන්ධයෙන් එහෙම බාධාවක් මේ පෙරහැර සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නේ නැහැ කියන එක. දැන් ආචාර්යතුමා මේ ඉංග්‍රීසි පාලන සමයේ විශේෂයෙන්ම ලංකාවේ ජනමනස විශේෂයෙන්ම වැඩ කරේ උඩ රට හා පහත රට විදිහට. මේ බෙදීම බොහෝ වෙලාවට දක්නට ලැබුණා මේ යුද්ධවලට යද්දී පවා අනිවාර්යයෙන්ම යම්කිසි අර බාධකයක් තිබුණා මේ ගොඩක් වෙලාවට මේ යම් යම් දේවල් වලට සම්බන්ධ වෙද්දී මේ උඩ රට පහත රට කියන බේදේ. දැන් පෙරහැරට එද්දී අපිට හිතෙන්නේ හරි දැන් උඩ රට බලය නියෝජනය වෙන නිසා මේ පෙරහැර ඇතුලේ අනිවාර්යයෙන්ම පහත රට අය මේ ගැන මොන වගේ ආකල්පයක්, ඒ කියන්නේ ඍණාත්මක ආකල්පයක් දැක්වුවාද, එමත් නැත්නම් හුදු නරඹන්නන් විදිහට මේට එක්ුණාදෝ කියලා සැකේකුත් තියෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ උඩ රට පහත රට මේ ભેදයත් එක්ක පෙරහැර සම්බන්ධ වෙච්ච විදිහ? මේ මූලික වශයෙන් උඩ රට පහත රට ભેදය කියන එක පෙරහැරට සම්බන්ධ වුණාය කියලා අපි ගන්නවට වඩා මං හිතන්නේ අපිට ගන්නට සිද්ධ වෙන්නේ මේ පෙරහැර පැවතුනේ උඩරට සමාජයේ, උඩරට රාජ්‍යයේ, උඩරට සමාජයේ තිබුණේ. ඒ නිසා උඩරට තිබුණු කුල ක්‍රමය, උඩරට තිබුණු සමාජ ක්‍රමය සම්පූර්ණයෙන් මේකට බැඳුණා. නමුත් පහත රටදී අපි දකින්නේ දැන් ওই නුවර ගියේ එනකොට අපි දකින්නේ පෘතුගීසි, ලන්දේසි හා එක්තරා දුරකට ඉංග්‍රීසි පාලනයේ යටතේටපත් වෙච්චි පිරිස් තමයි ඒ පළාත්වල ඉන්නේ. ඒ අය සමහරු යම් යම් කාරණා හේතුවෙන්, යම් යම් ලාභ ප්‍රයෝජන හේතුවෙන් තමන්ගේ ආගම වෙනස් කරගෙන රජයේ නිලතල ආදී දේවල් ලැබ දැරුවත් බහු ජනතාව, විශේෂ මහා ජනතාවගේ බෞද්ධ පදනම ඔය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන පාලන තුනේදීම බෞද්ධ පදනම විනාශ වුණේ නැහැ සම්පූර්ණයෙන්. බෞද්ධයෝ ඕනතරම් අපේ රටේ ඒ කාලේ පුරාත් ඒ පළාත්වලත් හිටියා. ඒ නිසා ඒ අයට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ කියන පූජනීයත්වය, ඒ පූජනීයත්වය පිළිබඳ සංකල්පයේ කිසිම වෙනසක් වුණේ නැහැ. නමුත් පහත රට අය උඩ රට පෙරහැරට සම්බන්ධ වුණාය කියන මේ තොරතුරු අපිට ටිකක් බොහොම විරලයි මේ තියෙන. නමුත් දැන් මේ ඔබතුමා ඇහුවා කාන්තාවන්ගේ සම්බන්ධය. දැන් අද පවා දැන් උඩ රට දැන් දළදා මාලිගාවේ තොරතුරු විමසලා බලනකොට දළදා මාලිගාවේ තේවාව, බුද පූජා ආදී සියල්ලම මේ විමසලා බලනකොට පේන දෙයක් තමයි කාන්තාවන්ට තියෙන ඉඩකඩ අඩුයි. දැන් දළදා මාලිගාවේ දළදා මන්ත්‍රී, මේ කියන්නේ දළදා මහමඳුරුව වැඩ සිටින කාමරේ යම් කිසි කටයුත්තක් කරන්නට පුළුවන් දෙන්නෙක් විතරයි ඉන්නේ. ආලත්ති අම්මලා කියන කාන්තාව දෙන්නෙක් විතරයි ඉන්නේ. වෙන කිසිම දෙයක් කිසිම දෙමක් සඳහා මාලිගාව ඇතුලේ, දළදා මාලිගාව ඇතුලේ පුද පූජාවලට දන්ත ධාතුන් වහන්සේට පුද පූජා කරන්නට යන්නට කාන්තාවන්ට ඉඩකඩක් නැහැ තාමත්.
අර මෙතුමා අපේ මහාචාර්යතුමා කිව්වා වාගේ පෙරහැරේදී නම් 1817 පෙරහැරෙත් මම අර ඉස්සලා කිව්වා වගේ කාන්තාවෝ ඉඳලා තියෙනවා. ඒකට එකක් තමයි ওই පත්තිනි දේවාලේ පෙරහැර එහෙම තිබුණානේ. ඒ පෙරහැරවල වලට කාන්තාව සම්බන්ධ වෙලා තියෙනවා ඒ කාලෙත්. ඒ පිටතින් වෙන දේවල් පිළිබඳව කාන්තා සහභාගීත්වයේ තිබුණට මාලිගාව ඇතුලේ කටයුතුවලදී කාන්තා සහභාගීත්වය ඉතාමත්ම විරලයි. ඒකත් එක්කම මේ අපේ අර කතාබහට ලක් වෙච්ච අපි කතාබහකට ලක් කරපු කාරණේ තමයි අර උඩරට පහතරට ભેදේ කියන එක. දැන් එතරදී ආචාර්යතුමා අපිට ගන්න වෙන්නේ ඒ කියන්නේ හුදු නරඹන්නන් හැටියටවත් පහතරට මේට සම්බන්ධ වෙන්නේ නැහැ කියලාද? නෑ නෑ. ඒ අය සම්බන්ධ වුණා. ඒ අය උඩරට ඔය පෙරහැර කාලේදී ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙලා තියෙන අනිවාර්යයෙන්ම. එකම දේ තියෙන්නේ අර මෙතන මේ දැන් මේ දැන් මේ ලෝරි එකේ ගැසටිය කියන එකේ තියෙනවා පහත රටින් මාළු අල්ලන කට්ටිය. මාළු අල්ලන කට්ටිය උඩරට ඉඳලා තියෙනවා. පහත රටින් ඇවිල්ලා උඩරට ඔය වැව්වල එහෙම මාළු අල්ලන කට්ටිය, මාළු විකුණන කටේ ඒ කටේ තුල එදිච්ච කට්ටිය ඉඳලා තියෙනවා. ලෝරි යාගේ ගැසටියර එකේ බොහොම පැහැදිලිව විස්තර කරනවා ඒ කට්ටිය ගැන. ඉතින් ඒ අයට යම් යම් දේවල් තිබුණා. නමුත් ඒ අය නරඹන්නන් හැටියට බොහෝ දුරට සහභාගී වුණාට අමතරව මේ දළදා මාලිගාවේ කටයුතු එහෙම නැත්නම් පෙරහැරට මේ සක්‍රීයව දායකත්වයක් දුන්නාය කියන එක කියන්න අපිට තියෙන සාධක බොහොම විරලයි. හොඳයි. ඒ යම්කිසි මේ මතභේදයකට ලක්විය හැකි කාරණයක් ඉතිහාසයේ තුල අපි එක විසඳගත්ත විදිහට යම් යම් සීමා මායිම්කම් තිබුණත් අර පූර්ණ ભેදයකට ලක්වෙච්ච නැති බව තමයි අපිට තේරෙන්නේ මේ ඔය උඩරට පහතරට ભેදය හා සම්බන්ධ කාරණාවේදීත් කාන්තාවගේ නියෝජනය හා සම්බන්ධ කාරණාවේදීත්. ඒ කෙසේ වෙතත් අර පෙරහැරේ පරිණාමය තාම හොඳින් සිදුවෙච්ච ආකාරයක් තමයි මේ වකවානුවේදී අපිට බලද්දී අපිට පේන්න තිබෙන්නේ. තව කාරණා කීපයකට යන්න තියෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් මෙදිරිට එමු. විරාමයට කලින් අපි සලකල බලමින් හිටියේ මේ දළදා සංස්කෘතිය ඇතුළේ දළදා පෙරහැර සංස්කෘතිය ඇතුළේ කොයිතරම් සමාජ ભેද කියන දේවල් ඒ සඳහා බලපෑවා නම් ඒවා මොන තරමින්ද කියන එක ගැන. දැන් මේ වටේදී විශේෂයෙන් අපි සලකල බලන්න සූදානම් මේ අර අපි හැමදාම දකින විචිත්‍රවත් කොටස පෙරහැරක තියෙන. ඔබ සමහරවිට පෙරහැරට සමීප වෙනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන අලි ඇතුන් හින්දා වෙන්න පුළුවන්. කරඬුව හින්දා වෙන්නත් පුළුවන්. විචිත්‍රවත් නර්තනාංග හින්දා වෙන්නත් පුළුවන්. ඒ මොන අංගය ගැන ඔබට කුතුහලයක් ආදරයක් පහළ වුණත් ඒ සියල්ලම තියෙන මේ අපි ආදරය කරන ලෝකයක් නරඹන මේ දළදා පෙරහැර ඇතුලේ. ඉතින් මේ පෙරහැරට අදාළව අලි ඇතුන් ඉන්නවා ආචාර්යතුමා. දැන් මේ අලි ඇතුන් කියන එක ඔබතුමා අර වතාවක පැහැදිලි කරා මේ මම හිතන්නේ මේ කිච්චිරිමේවන් රජ දවසේ වෙන්න ඕනේ අශ්යන් මත තමයි මුලින්ම යම්කිසි අර පෙරහැරක සේයාවක් අපිට දකින්න ලැබෙන්නේ. ඒකට අර භාවිතා වෙච්ච සත්‍යය තමයි අශ්යා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් හරි අශ්යා කියන්නේ බොහොම බලගදු ශක්තියක් තියෙන සත්‍යයක්. නමුත් ඇතා කියද්දී ඊට වැඩිය මහා ප්‍රෞඪ හැඟීමක් දනවන තේජස ගෙන එන සත්‍යයක්. ඒක මොන අර්ථෙන්ද ඒ වෙනස්කම් වෙලා තියෙන නිසා මේ අලියතුන්ගේ සම්ප්‍රදාය කොහොමද දළදා පෙරහැරත් එක්ක එකතු වෙන්නේ? ඇත්තටම පොළොන් අනුරාධපුර යුගයේදී ඇතුන් දළදා පෙරහැරකට භාවිතා කරපුවාට සාධකයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට තියෙන එකම මූලාශ්‍රය තමයි දාඨා වංශය හා
දාඨාවංශය ඊළඟට දාඨාවංශය කියන්නේ ඔය සුදු අස්සයෝ යොදපු රථයක් යතක රථයක තමයි දළදා වහන්සේ වැඩමවාගෙන ගියේ කියලා. ඊළඟටට මේ දළදා සිරිතත් ඒ විස්තරේම කරනවා ඔය කිත්සිරිමාන් රජුරුවන් ගැන කියනකොට. නමුත් දළදා සිරිත 14 වෙනි සියවස වෙනකොට බොහොම පැහැදිලිව කියනවා සුබ ලකුණෙන් යුත් මනා ඇතෙකු අවශ්‍යයි කියලා මේ දළදාව මෙවට. නමුත් දැන් අපි මේ මෑත කාලේදී බැලුවොත් එහෙම දැන් පහුගිය අවුරුදු ගණනාව තුල දළදා මාලිගාවට පූජා කරලා තිබුණු අලියතුන් දිහා බැලුවාම අපිට හැම වෙලේම පෙනෙන කාරණාවක් තමයි දළදා කරඬුව වැඩමවීම සඳහා යොදාගෙන තිබුණු ඇතුන් හැම වෙලේම ඉතාමත්ම උසස් තත්වයේ ඇතුන්. ඒ කියන්නේ ඇතුන්ගෙත් මම දන්න තරමින් උසස් ලක්ෂණ සහිත ඇතුන්. දැන් සමහර වෙලාවට පූජා කරලා තියෙනවා. දැන් ඔය එක ජනාධිපති කෙනෙක් පූජා කරලා තියෙනවා එක දලයක් තියෙන ඇතෙක්. ඒක දන්ත කියලා. එතකොට දැන් ඔය බොහොම ප්‍රසිද්ධම දළදා මාලිගාවේ ඇතා තමයි රාජා. ඊළඟට දැන් අර මේ මෑතදී මරණයටපත් වෙච්චි නැඳුංගමුවේ ඇතා. එයාගෙත් බොහොම ලක්ෂණ. දැන් මං හිතන්නේ අපි සියලු දෙනාම දැකලා තියෙනවා ටීවී එකේ එහෙම පාවාඩේ නැත්තම් අඩිය තියන්නේ නැහැ. දළදා එයාට ඒ තරම් හැඟීමක් තියෙනවා. මේ තරම් වැදගත් දෙයක් තමයි මම මේ රැගෙන යන්නේ කියලා. අපි මෑතදී ඔය තිබුණු පෙරහැරකදී මම දැක්කා පෙරහැරේ ගල්පඩි පෙළ බහිනකොට නැඳුංගමුව ඇතා දකිනවා පාවඩේ පැත්තකට ගිහිලා තියෙනවා. දළේ කකුලෙන් පාවඩේ හරිගස්සලා තමයි අඩිය තියලා යන්නේ. දැන් ඔය අතුන් ගැන විස්තර කරනකොට මම විශේෂයෙන් අපමණ සඳහන් කරන්නට ඕනේ මේ කලින් හිටපු දියවඩන නිලමේ නේරංජන විජේරත්න මහත්මයා. එතුමා බොහොම මේ ඔය පිළිබඳ උනන්දුවක් දක්වලා වැඩ කරපු එක්කෙනෙක්. එයාගේ තොරතුරු වලින් පැහැදිලි වෙනවා ඔය දළදා මාලිගාවට ගත්ත ඇතුන් හැම වෙලාවෙම බොහොම උසස් තත්ත්වයේ ඉන්න ඇතුන් තමයි මේ භාවිතයට අරගෙන තියෙන්නේ කියලා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක අර මං කියන්නේ 14 වෙනි සියවසේ ඉඳලා දිගටම පැවතිච්ච ලක්ෂණයක් තමයි. ඒ එතනින් පස්සේ අශ්වයෝ ගැන අපිට දැනන්නේ දැන් තව හොඳ උදාහරණයක් තියෙනවා. දළදා වහන්සේ ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගන්නකොට දළදා වහන්සේ ආරක්ෂාව සඳහා අස්ගිරි මහ විහාරයේ ස්වාමින් වහන්සේලා විසින් ආරක්ෂිත ස්ථානයකට ගෙනියනවා. ආරක්ෂිත ස්ථානයකට ගෙනිහිල්ලා කැලෑවල හංගලා තියලා කාලයක් තියලා අන්තිමට ඩොයිලි උඩරට පාලනය ස්ථාවර කරගත්තට පස්සේ ඩොයිලිට ඕන කරලා තියෙනවා දළදා වහන්සේ වඩම්මන්නට. දළදා වහන්සේ වඩම්මන්නට අන්තිමට පෙරහැරක් සංවිධානය කරනවා මල්වත්ති මහනායක හාමුදුරුවයි. ඒ කාලේ හිටියා කපුවත්තේ කියලා දියවඩන නිලමෙත් එක්ක සම්බන්ධ වෙලා ඒ පෙරහැර ගැන විස්තර කරනකොට කොච්චර ලස්සන අලි ඇත්තු කොච්චර ලස්සන ඇත්තු කීප දෙනෙක්ද ගෙනාවේ මේ පෙරහැරේ කියලා අපිට දැනගන්න ලැබෙන විස්තර තියෙනවා. ඒ විතරක් නෙවෙයි 17 මං අර මුලින් කිව්ව දළදා පෙරහැර 1828 දර දළදා පෙරහැර ඒ හැම එකටම සහභාගී වෙච්ච ඇත්තුන්ගේ නම ඒගොල්ලන්ගේ ගම කොහෙද කොයි පළාතෙන්ද ආවේ කාට කවුද අයිතිකාරයෝ ඒ සියලුම විස්තර අපි ළඟ තියෙනවා. ඒ තරමට වැදගත් විදිහට බොහොම කල්පනාවෙන් තමයි ඇතුන් තෝරගෙන තියෙන්නේ දළදා පෙරහැරට. දැන් ඒකත් එක්ක මහාචාර්යතුමා මේ තවත් අර මේ පරීක්ෂාවෙන් ඉන්න තැනක් තමයි අපේ ජනතාව මේ කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර කියන එක. දැන් බොහෝ දෙනාගේ අවධානය රන්දෝලි පෙරහැරේ තිබුණාට මේ කුඹල් පෙරහැර කියන්නේ දින බොහෝ ගණනක්
විදි සංචාරය කරන පෙරහැරක් මේ පෙරහැර කාලිසයම ඇතුළෙති. ඔබතුමාට පුළුවන්න දැන් අවසාන රන්දුරි පෙරහැර කියන්නේ ලෝකයක් නරඹන දෙයක්. මේ දක්වා එන පෙරහැරවල් කියන එක අපි පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් මොකක්ද මේ කුමල් පෙරහැර, මොකක්ද මේ රන්දුරි පෙරහැර? එතකොට මේ දළදා පෙරහැර ආරම්භ කරන්නේ, දළදා පූජෝත්සවය ආරම්භ කරන්නේ සුවිශේෂී වත් පිළිවෙත් සමුදායකින් පස්සේ. එනිසා මේ සඳහා මුලින්ම සිද්ධ කරන කාර්යය තමයි ඇත්තටම නැකත් නක්ෂාස්ත්‍රානුකූලව සුභ මූර්තීන් බලනවා. ඊට පස්සේ ඇත්තටම දේවාලයන්හි කප් සිටුවීම සිද්ධ කරනවා. සිව් මහා දේවාලයන් මේ කප් සිටුවීම සිද්ධ කරන්නේ බොහෝ දුරට කිරි ගහක් තෝරගෙන, බොහෝ දුරට කොස් ගහක් වගේ පල නොදරපු මේ ගහ තෝරගෙන ඒ අවට ප්‍රදේශයේ බොහොම පිරිසිදු කරලා චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරලා මේ වෘක්ෂය තමයි කප් සිටුවීම සඳහා ගන්න. මේක සමානව නාත දේවාලයට, විෂ්ණු දේවාලයට, කතරගම දේවාලයට, පත්තිනි දේවාලයට සමානව කොටස් කරලා දීලා මේ කප් සිටුවීමෙන් තමයි මේ පෙරහැර මංගල්‍යයේ සුවිශේෂ අවස්ථාව සටහන් වෙන්නේ. මේ කප් සිටු වුණාට පස්සේ ඇත්තටම සිද්ධ කරන කාර්යය තමයි මුලින් මේ ආලේ එකතු කර මේ ආරම්භ කරනවා කුඹල් පෙරහැර. කුඹල් පෙරහැර දින පහ හතරක් වගේ අවසාන වෙනකන් කුඹල් පෙරහැර සිද්ධ කරන්න ඕන. කුඹල් පෙරහැර සිද්ධ කළාට පස්සේ රන්දෝලි පෙරහැර සිද්ධ කරන්න ඕන. රන්දෝලි පෙරහැරේ අවසාන පෙරහැර තමයි අපි කියන්නේ අවසාන රන්දෝලි පෙරහැර, නැත්නම් මහා රන්දෝලි පෙරහැර කියලා. මේ කුඹල් පෙරහැරේදී සිද්ධ කරන්නේ ඇත්තටම ගත්තොත් අර දේවාල ආශ්‍රය කේන්ද්‍ර කරගෙන ඒ අර දළදා පෙරහැරට තරම් අංගෝපාංග එකතු කරන්නේ නැතුව සාමාන්‍ය ආකාරයට සිද්ධ කරන පෙරහැර. මේ පෙරහැරට කුඹල් පෙරහැර කියන නම ලැබුණ එක ගැන ඒකමිතික අදහසක් නැහැ. නුවර යුගයේ මේ පෙරහැර ආරම්භයේදී කුඹල් කර්මාන්තේ අපේ තිබිච්ච එක ශිල්ප ශ්‍රේණියක් මේ අලුතින් හදපු වළංකඩක්, අලුතින් හදපු වළං කීපයක් අරගෙන ගියපු නිසා මේ පෙරහැර කුඹල් පෙරහැර නමින් හැඳින්වුවා කියන අදහසක් ඉස්මතු කරන්න පුළුවන්. ඊළඟට අපි පත්වන්නේ රන්දෝරි පෙරහැර. මේ කුඹල් පෙරහැර අවසානයේ පස්වෙනි දවසේ ආරම්භ වෙන රන්දෝරි පෙරහැරට අර අපි ඉස්සෙල් සාකච්ඡා කරපු මේ හා බැඳිච්ච නිලධාරීන් සම්බන්ධ වෙන ඕන. හැබැයි අර මහා රන්දෝරි පෙරහැරේ තරම් විචිත්‍රවත් අංග නැහැ. මේක ඇත්තරම රන්දෝලි පෙරහැර කියන නම යෙදිලා තියෙන්නේ එක පැත්තකින් දේවාල සිව් මහා දේවාලවල දේවාභරණ වඩම්මන නිසා කියන. ඒ වගේම මේ පෙරහැරට නුවර යුගයේ රජුගේ විසව, ප්‍රධාන විසව රන්දෝලිය සම්බන්ධ වෙච්ච නිසාත් රන්දෝරි පෙරහැර නමින් සඳහන් කළා කියන මත දෙකක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ පෙරහැර අවසානයේ පවත්වන මහා පෙරහැර තමයි අපි මේ අද දවසේ අද සමාජයේ දකින්න අපි ගොඩක් දෙනෙක් සාකච්ඡා කරන දළදා පෙරහැර විදියට දකින්නේ. මේ පෙරහැර අපිට දකින්න කලින් කුඹල් පෙරහැරවල්, රන්දෝලි පෙරහැරවල් දැකලා අවසානයේ සමස්ත ශ්‍රී ලංකාවම, සමස්ත ලෝකයාම පිනවන පෙරහැරක් බවට පත් වෙන්නේ මහා රන්දෝලි පෙරහැර. ඒ රන්දෝලි පෙරහැර තුළ තමයි අපේ අර කියපු දේශපාලන, ආර්ථික, සමාජීය සියලු සකලාංගයන්ම නියෝජනය වෙන්නේ. විශේෂයෙන් 18 වෙනි සතවර්ෂයේදී අපිට පේනවා මේ පෙරහැරට සිව් මහා දේවාල පෙරහැර ඒකාබද්ධ කරලා තියෙනවා. ඒකට අද දළදා පෙරහැර මුනින් ගමන් කරලා ඊට පස්සේ එකතු කරනවා මේකට සිව් මහා දේවාල පෙරහැර. ඒකත් ආවට ගියාට බෑ. ඒකට මුලින් එකතු කරන්නේ නාත දේවාලේ පෙරහැර. නාත දේවාලේ බස්නායක නිලමිතුමා ඇතුළු ඒ පිරිස ගමන් කරන්න ඕන. එතකොට නාත දෙවියන් පිළිබඳ අපේ පොදු ජන සංස්කෘතිය තුළ තියෙනවා මතු බුදු වෙන බෝධිසත්වයන් විදියට, දෙවියන් විදියට සැලකන්නේ. ඒ නිසා නාත දෙවියන් මේ නාත දේවාලය පිළිබඳව අපේ ආචාර්යතුමා මම හිතන්නේ 13 වෙනි සතවර්ෂයේ ඉඳලා කිසියම් ඉතිහාසගත තොරතුරු තියෙනවා නාත දේවාල පෙරහැර එකතු කරලා තියෙනවා. ඊට පස්සේ අපි සැලකනවා ශ්‍රී ලංකාවේ සාසන ආරක්ෂක දෙවියන් තමයි විෂ්ණු දෙවියන්. විෂ්ණු දෙවියන්ගේ පෙරහැර එකතු කරලා තියෙනවා. ඊට පස්සේ අපි එකතු කරලා තියෙනවා කතරගම දෙවියන්ගේ පෙරහැර. ඒ වගේම අවසානයට එකතු කරලා තියෙනවා අපි මතු බුදු වෙනවා කියලා විශ්වාස කරන සාමාන්‍ය පොදු ජන විශ්වාසය තුළ තියෙන පත්තිනි දේවියගේ පෙරහැර. ඇත්තටම ගත්තොත් මේ පෙරහැරේ අර කියපු වගේ ඌනතාව සපිරීලා තියෙනවා මේ
කාන්තාව තමයි දේවත්වයට නගල තියෙන. එතකොට මේ සිව් මහා දේවාල පෙරහරත් එකතු කරලා තමයි වර්තමානයේ අපි දකින දළදා පෙරහර සමලංකృత වෙලා තියෙන්නේ. නිසා මේ පෙරහර තමයි අපි අද දවසේ දකින අර කිව්වාගේ අපේ අදටත් දිසාව 12 නියෝජනය කරමින් ඒ ඒ දිසාවන් සහ ඒ ඒ දජ රිදීන් තනලා අරගෙන යන. එතකොට අපිට පේනවා දිසාව රාජකීය බලයේ කොටසක් ඔවුන් නියෝජනය කිරීමක් සිද්ධ වෙනවා. අද අපිට දකින්න නැත්තේ පැරණි පෙරහර තුල රජතුමා මේ පෙරහරට එකතු වෙලා තියෙනවා. අද ඒ අංගය දකින්න ලැබෙන්නේ නැහැ. දිය කපලා අවසානයේ දවසේ රජතුමා රාජ්‍ය නායකයාට අපි පෙරහැර සාර්ථකව ඉද කරපු බවට කරන සංදේශයක් පිළිගන්නනවා. එච්චරයි අර රාජකීයයන් පිරිවරාගෙන රජතුමා මේ වර්තමාන පෙරහැරේ ගමන් කරන්නේ නැහැ. වැඩසටහනේ අවසානයටත් අපි ක්‍රමයෙන් ලං වෙනවා. මම හැරෙනවා ආචාර්ය ධර්මරත්න හේරත් මහත්මයා ළඟට. දැන් මේ පෙරහැර මේ තරම් විකාශය වෙන්න, මේ තරම් පරිණාමය වෙන්න අපේ ජනමනස සෑයන හේතුලා තියෙනවානේ. ඒ කියන්නේ ජනමනස කියලා ගත්තම මේ රාජ්‍ය නායකයොත් අයිති, කුල දූරාවලියත් අයිති, මේ ඒ සම්බන්ධ වෙන හැමෝම අයිති. දැන් කාලෙන් කාලට දළදාව ගැන විවිධ මත ගැටුම්, දුර්මත කියන ඒවත් අනිවාර්යයෙන් මේ ඉතිහාසය පුරා ඇති. දැන් මේ වගේ කාලෙක නම් බොහෝ වෙලාවට අලියත්තුන්ට දේවල් සීමා වුණාට මේක ඓතිහාසිකව දළදා වහන්සේට සහ මේ පෙරහැරට යම්කිසි දුර්මතවලින් බාධා එන්නට ඇති කියලා මට සිතුවිල්ලක් පහළ වුණා. ආචාර්යතුමාට පුළුවන් ද ඒක විසඳන්න? මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ ඇහිම ගැන. මොකද ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක්, අපි සාකච්ඡා කළ යුතු විශේෂයෙන් ලාංකිකයින් දැනගත යුතු කාරණාවක්. 1560දී පෘතුගීසීන් යාපන රාජ්‍යය ආක්‍රමණය කරලා ඒ යාපනයේ පාලකයා පරාජයට පත් කරාම යාපනයේ පාලකයා ළඟ තිබිලා ඒ අය කිසියම් වස්තුවක් ගන්නෝ. ඒ වස්තුව ඒගොල්ලන්ට දැනුම් දෙන්නේ හොයාගත්ත කට්ටිය දැනුම් දෙන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ දතක්, මේකට තමයි මේ බෞද්ධයෝ වන්දනා කරන්නේ කියලා. අන්තිමට මේ දත ලැබුණේ කොහොමද කියන හොයනවා. ඒ දත අන්තිමට හොයාගන්න ඔය අය කෝට්ටේ ධර්මපාල රජුරුවන්ගේ පියා වූ වීදියේ බණ්ඩාර පෘතුගීසීන් එක්ක විරුද්ධ වෙලා යාපනයට ගිහිල්ලා එයාගේ වැඩිමහල් පුතා විජේපාලත් එක්ක යාපනේ රාජ්‍යයට ගිහිල්ලා යාපනේ පාලකයාගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට එතෙන්දි වෙච්චි කලබගෑනියක් නිසා අන්තිමට වීදියේ බණ්ඩාරයි එයාගේ පුත්‍රයයි දෙන්නම මරලා අර එයාගේ කරේ එයා පැලඳගෙන හිටපු වස්තුවක් අරන් තියෙනවා. ඒ ගත්තේ දළදාව කියලා තමයි මේගොල්ල මේ පිළිගත්තේ. ඩොකූටෝ කියන ඉතිහාසඥයා ඔක සම්පූර්ණයෙන් පෘතුගීසි ඉතිහාසඥයා විස්තර කරනවා මේ කතාව. මේ දළදාව කියලා ඒගොල්ල පිළිගත්ත එක පෘතුගීසි පූජකවරු කියලා දෙන මේ යක්ෂයා වහාම විනාශ කරන්න ඕනයි කියලා හිටන් ඒ අල්ලගත්ත ඩොන් බ්‍රගන්සා කියන සේනාධිපතියට කියලා තියෙනවා මේක විනාශ කරන්න ඕන දැන් මේදිම කියලා. ඒ කියන්නේ ඔවුන් හිතන් ඉන්නවා ඔවුන්ට හමුුනේ දළදාව කියලා. ඒ දළදාව ඔවුන් සමාන කරන යක්ෂයෙක්. යක්ෂයා තමයි මේ හම්බුනේ කියලා. අන්තිමට මේක අරගෙන ගිහිල්ලා ගෝවේ. එතකොට බ්‍රගන්සා ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙනවා. ගෝවේ ආරක්ෂකව තියෙනවා. නමුත් අන්තිමට ගෝවේ ආච්බිෂොප් මේකෙදි දැනගෙන කියනවා මේක අපි ක්‍රිස්තියානි ආගමිකින් හැටියට මේක අපි තියාගත යුතු නැති දෙයක් කියලා. ඒ අතරේ බුරුමේ පාලකයාට පෘතුගීසි වෙළෙන්දෙක්ගෙන් ආරංචියක් ලැබෙනවා බුදුහාමුදුරුවන්ගේ දළදා වහන්සේ පෘතුගීසීන් විසින් ගෝවට ගෙනලා තියෙනවා. එයා අන්තිමට ඔෆර් කරනවා මේක දෙනවා නම් මට මම ඒගොල්ලන්ගේ කාසි වලින් ලක්ෂ 4ක් දෙන්නම්. ලක්ෂ 4ක් නෙවෙයි ඊට පස්සේ
පරක්කු වෙනකොට ඉල්ලන ඕන ගානක් දෙන්නම් මේක අපිට දෙන්න කියලා. නමුත් පෘතුගීසි ආච්බිෂොප් ඒක දෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයා කියනවා මේක විනාශ කරන්න ඕනේ, මේ යක්ෂයා වහාම විනාශ කරන්නට ඕනේ කියලා. අර පෘතුගීසි ප්‍රතිරාජයා පොළඹවාගෙන විශාල ගිනි මැලයක් අරගෙන ගිනි මැලයක් ගහලා අන්තිමට මේක ඒක දානවා මේ ඒ ගිනි මැලේට. ගිනි මැලතරතුම දැන් අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන දැන් මේක දන්ත ධාතුව කියන්නේ දතක්. අපි සාමාන්‍යයෙන් දතක් කියද්දි මනුෂ්‍ය දතක් කියද්දි මේ ඉනමලින් ඉහළ කොටසත් එක්ක අපිට යම්කිසි හැඩයක් දතකට තියෙනවා. දැන් ඔවුන්ට අර දතක හැඩය ගැන තියෙන අර අපහැදිලිකම යම්කිසි හේතුවක් වුණා වෙන්න බැරිද? ඒ දතේ දතගේ හැඩය පිළිබඳ ප්‍රශ්නය ඔය පෘතුගීසි කාලේ ඉඳලම ඉස්සරහට එන ප්‍රශ්නයක්. ඔය ඇත්තටම දැන් අපි දළදා ප්‍රදර්ශනයකට මහනුවර දළදා මාලිගාවේ දළදා ප්‍රදර්ශනයට ගියාම අපිට ප්‍රදර්ශනය කරනවානේ දළදා වහන්සේ කියලා. නමුත් අපිට කෙනෙකුට නම් මිනිස්සෙක්ගේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඔය තරම් විශාල දතක් මේ බුදුරජාණන් වහන්සේගේ මුඛයේ තිබුණාද කියන ප්‍රශ්නේ ඇති වෙනවනේ. අපිට විතරක් නෙවෙයි ওই ප්‍රශ්නේ ඇති වුණා ඒ කාලේ ඉඳලම. ওই ඒ දළදාවේ ওই තියෙන දැන් තියෙන shape එක නිසා, ඒ තියෙන හැඩය නිසා මුලින් ඕක දළදා වහන්සේ දකින්නෙම නැතුව පෘතුගීසි ලේඛකයෝ දෙන්නේ කීරෝස් හා මේ ලන්දේසි ෆාලන්ටයින් දෙන්නම කිව්වා මේ කරඬු හතක් ඇතුලේ තියලා තියෙන්නේ මීහරකෙක්ගේ දතක් කියලා. ඊළඟට කිඹුලෙක්ගේ දතක්, වල්ලූරෙක්ගේ දලයක්, ඊළඟට ගෝණය අඟක්. ඒ හැම දෙයක්ම හැම එහෙම ඇද්දලේකින් කපාපු දෙයක්. ඔය හැම විදිහේ හැම කෙනාම එක එක අර්ථකථනයන් දැක්කුවේ වෙන මොකක්වත් නෙමෙයි දල ඒ දැන් අපි දකින දළදා වහන්සේගේ ඒ තියෙන ස්වරූපය නිසා. ඒක ඒ දැන් අර දළදා මම ආපහු යනවා නම් එතෙන්ට අන්තිමට ඒක ගින්නෙන් පුළුස්සලා වංගෙඩියට දාලා කොටලා අලු කරලා වතුරට දානවා. ඒ වතුරට දාන එකෙත් හේතුවක් තියෙනවා. Hindu ආදාහන පිළිවෙල අනුව යම් කෙනෙක් නාද ආදාහනය කරාට පස්සේ ඒ ආදාහනේ ඉවර වෙන්නේ වතුරට දැම්මට පස්සේ. ඒ සියල්ලම කරලා හිටන් දැන් දළදාව මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ බුදුන්ගේ දත කියන දළදාවයි සිතන දේ විනාශ කරා ඒගොල්ලෝ. ඔය කතන්දරේ තව ඔය ඩොකුටෝ ඔය කියන කතන්දරේ තව පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඤ, ප්‍රංශ ආදී ඉතිහාසඥයෝ නැත්නම් ලේඛකයෝ 13 දෙනෙක් කියනවා මෙහෙම දෙයක් වුණා කියලා. ඔය කතන්දර ටික ඔක්කොම එකතු කරලා 2021 දී ඇමරිකන් ජාතික ඉතිහාසඥයෙක් පොතක් ලියනවා The Buddha's Truth කියලා. ඒ පොතේදී මෙයා බොහොම පැහැදිලිව විස්තර කරන්න හදනවා මේ දළදාව කියන වස්තුව පෘතුගීසීන් විනාශ කරා. ඒ නිසා දැන් පෘතුගීසි විනාශ කරලා ඒකට හේතුව තමයි විමලධර්ම සූරිය රජුරෝ මේ උඩරට රාජ්‍යයේ පළවෙනි රජතුමා රජ වුණාට පස්සේ එයාගේ විවාහ කරගන්නවා දෝන කැතරිනා කියන පෘතුගීසින් යටතේ හැදී වැඩුණු කාන්තාවක්. එයා තමයි උඩරට රාජ්‍යයට අයිතිකාරයා හැටියට හිටියේ. ඒ අයිතිය ලබා ගත්තාම විමල ධර්මසූරියට එක පැත්තකින් රාජ්‍යත්වයට බලයක් ලැබෙනවා. නමුත් මේ වෙනකොට සීතාවක ඉඳලා මේ දළදා වහන්සේ විමල ධර්මසූරියට ගෙනල්ලා දීලා තියෙනවා. පෘතුගීසීන්ට ඕන කරලා තිබුණා දේශපාලන වශයෙන් එක කාරණාවක් මේ කරගන්නට. මොකද විමල ධර්මසූරියට
දළදා වහන්සේ නෙවෙයි හැම්බුණේ, වෙන මේ ආකෘතියක් තමයි හම්බුණේ. ඒ නිසා එයාගේ රාජ්‍යත්වය ස්ථිර නෑ කියන එක පෙන්වන්නට තමයි පෘතුගීසීන්ට ඕන කරලා දෙන්නේ. එතකොට ඔය දළදා වහන්සේ නියම දළදා වහන්සේ නොවේ කියන අදහස ආවේ දේශපාලන අවශ්‍යතාවයක් නිසා. ඊට පස්සේ ඉංග්‍රීසීගේ පාලන සමය තුලදී නොයෙකුත් දෙනා ඔය දළදා වහන්සේ දැකලා තියෙනවා. නමුත් ඔය තියෙන විදිහටම තමයි දැකලා තියෙන්නේ. ඒකෙන් තේරුම් ගන්න මේගොල්ල පෙන්වන්න හැදුවේ මේ දා මිනිස්සෙක්ගේ නම් මේ දතක් නෙවෙයි මේක. ඒක එක 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 ඉංග්‍රීසි ලේඛකයෙක් කියලා තියෙනවා. මම හිතන්නේ මගේ පරිශ්‍රණයේදී මම ඒක බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. එක ඉංග්‍රීසි ලේඛකයෙක් කියලා තියෙනවා මේ වාගේ දෙයක් මේ ඔය බුදුරජාණන් වහන්සේගේ මුඛය ඇතුලේ තිබුණා නම් උන්වහන්සේ කිව්ව දේවල් කොටෝම උන්වහන්සේට සමාව දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ තරමට අපහාසාත්මක විදිහට තමයි ඒ ගැන කතා කරලා තිබුණේ. ඒකෙන් ඒකේ මං හිතන්නේ සමහර අපිට මම දැනුවත් වුණත් මම නොකිය යුතු තව කාරණාවක් තියෙනවා. ඔය දළදා වහන්සේ ගැන තියෙන ඔය සැකය නැතිකරන්න තව ජීවමාන සාධක තියෙනවා. දළදා ඔය අපි දළදාව කියන දළදා වශයෙන් පෙන්වන ධාතුන් වහන්සේ ඒ දේ සම්බන්ධ වෙන මම විසින් නොකිය යුතු කාරණාවක් තියෙනවා. ඒක මං මේ කීමෙන් වැළකී සිටිනවා. ඒ නමුත් දළදා වහන්සේමයි මේ තියෙන්නේ කියන එකට ඔප්පු කරන්න තියෙන හොඳම සාධකයක් තමයි 1828 පෙරහැර හා දළදා වතුර කියන ග්‍රන්ථය. අපි මුලදී දැක්කා ඉතිහාසෙදී පළවෙනි පරාක්‍රමබාහු රජුගේ කාලේදී දළදා වහන්සේ පෙරහැරට එළියට ගන්නකොට වැස්ස වහින්න පටන් ගත්තා. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලේදී රටට නියඟයක් තියෙනකොට දළදා වහන්සේ එළියට ගත්තාම වහින්නට පටන් ගත්තා. 14 වෙනි සියවසේදී දළදා සිරිතේ කියනවා සිරිලක වැසින වස්නා කල මෙලෙස පූජා කරනුව ඉසා කියන දළදාව ඉස්සරහට එළියට අරගෙන පෙරහැරේ ගෙනියන්න කියන එක. 1828 බාන්සාණ්ඩුවකාරයාගේ කාලෙදී දළදා වහන්සේ එළියට ගත්තාම වහින්නට පටන් ගත්තා. මෑත කාලෙදී වුණත් දළදා ප්‍රදර්ශනයක් තියෙන හැමදාම වහිනවා. ඊළඟට හැම නුවර පෙරහැරක්ම හැම පෙරහැරක්ම ඉවර වෙන්නේ මල් වැස්සක් පොකුරු වැස්සක් වැහලා තමයි නුවර පෙරහැරක් ඉවර වෙන්නේ. ඒ සියලුම කාරණා වලින් පේරෙන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජුගේ කාලෙදී දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලෙදී 14 වෙනි සියවසේ දළදා සිරිත ලියනකොට වැසි ලබා දුන්නු දළදා වහන්සේම තමයි දැනුත් අපේ මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්නේ, වෙන දෙයක් නෙවෙයි කියන්නේ. හොඳයි, අපේ ඒ විශ්වාස පද්ධතියට දැවැන්ත බලපෑමක් කරපු දළදා වහන්සේ ගැන අපි මේ පැයකමාරක් පුරාවටම කතා කළේ. දළදාව සහ දළදා පෙරහැර ඓන්ද්‍රිය බැඳිලා තියෙනවා, සහ ඒ විශ්වාසයන් ඓන්ද්‍රියව තවත් පරපුරු කීපයකටම දායද වෙයි කියන විශ්වාසයත් එක්කම අපි සූදානම් වෙන්නේ අද පරිසරාන නිමා කරන්න. බොහොම ස්තුතියි ආචාර්ය ධර්මරත්න හේරත්නතුමා, ඔබට ඔබේ දැනුම සහ අත්දැකීම් පොද විශේෂයෙන්ම මම කියන්න අවශ්‍යයි. ටූත් රෙලික් ඔෆ් ද බුද්ධ, ඒ වගේම මුනි දළදා ඒ කෘති, ඒ පර්යේෂණ ග්‍රන්ථ මෙරටට දායද කරේ ආචාර්ය ධර්මරත්න හේරත්. මම නැවතත් ඔබතුමාට බොහොම ස්තුතියි කියනවා සහ දීර්ඝායස ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යනාංශයේ අංශාධිපති හැටි කතුළු කරන මාචාර්ය නිලන්ත දිසානායක, ඔබතුමාගේ දැනුම හා අත්දැකීම් අද මේ කාලත්තරට එක් කරා, ඔබට බොහොම ස්තුතියි. ඉතින් තවත් සතියකින් එළමෙනවා අවසන් රන්දෝලි පෙරහැර, මේ දළදා පෙරහැරේ
ඔබ ඒ සඳහා පිවිසෙන්නේ නම් ඔබේ ආරක්ෂාවද තහවුරු කර ගනිමින් මහනුවර අලංකාරයේද රකිමින් ඒ සඳහා එක්වන්න අද අපි එකතු කරපු මේ දැනුම ඔබ සිහියේ තබාගෙන නුවර පෙරහැර ගැන අවධානයෙන් හිටියොත් මම හිතනවා ඔබේ දැනුමට ඔබේ බුද්ධියට සෑහෙන වටිනාකමක් එකතු වෙනවා. අපි ලබන සතියෙත් හමු වෙනවා තවත් මාතෘකාවක් එක්කම කාලාත්‍රයේ මේ තුන් කල්ම සොයා බලන්න. ගිහින් එන්නම් අයබෝවන්.